समंता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुग्गदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स आरति विरति पापा मज्जपानाच संयमो अपमादो च धम्मेषु एतं मंगल मुत्तमन्ति सद्धर्म श्रावक कारुणिको गुणगरुक बौद्ध पिन्वत्नि मुलिन्म බනහන්න කීපාරක් වාඩි වෙලා තියනවාද කියලා අහුවතින් දන්නේ නැති ගානට බනහන්න තැන්වල වාඩි වෙලා ඉඳලා තියනවා. හැබැයි බනහල නැහනේ. ඒක නිසා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ජීවිතයේ නොලද ලාභ පහක් ලබා ගන්න පුළුවන්. ජීවිතේ යහපු නැති දේවල් අසුතං සුනාති නොවැසූ දේවල් අහන්න පුළුවන් බනහනකොට. ඒක නිසා ජීවිතේ නොවැසූ දේවල් අනන්තවත් තියෙනවා 550 ජාතක කතා පොත කියලා තිබුණට ඔක්කොම කතා ටික දන්නවද ධම්මපදයේ වග්ග 26 ගාථා 423 ඔක්කොම අහලා තියෙනවද පිරිත් පොතේ බණවර 3ක් තිබේ බණවර ඔක්කොම අහලා තියෙනවද අපි අහලා නැනේ ඒක නිසා ජීවිතේ නොවැසූ දේවල් අහන්න පුළුවන් බණ අහනකොට ඊළඟ ලාභේ තමයි බාගෙට දන්න දේවල් හරියට දැනගන්න පුළුවන්. හැම දෙයක්ම බාගෙට නේ දන්නේ. මේ බණ කියන මමත් ධර්මයේ ඔක්කොම ටික දන්නේ නැහැ. අපේ ධර්මයේ උපමා කරන්නේ මොකටද? සප්ත මහා සාගරයට. මේ ලෝකයේ අන්‍යාගමික තියෙනවනේ. කියන්නේ බුද්ධ ශාසනයෙන් පිට තියෙන සියලුම ආගම්වල යම් කිසි දෙයක් උපමාවට ගත්තොතින් උපමාව ලොකුයි කාරණාව කුඩයි. දැන් අපි කියනෝනේ මුහුදක් වගේ වැවක් තිබුණා. උපමාවට ගත්තේ මුහුද කාරණාව වැව. එතකොට වැව පොඩි මුහුද ඊට වඩා ලොකුයි. අපි කියනෝනේ අලියෙක් වගේ හරකෙක් හිටියා කියලා ලොකු හරකෙක් හිටියොත් එහෙම කියනවා. සාමාන්‍යයෙන් ඌරෙක් හිටියොත් කියනෝ ලොකු එකෙක් හරකෙක් විතර ඌකෙක් හිටියා කියලා. නායක දැක්කොත් ටිකක් ලොකු එකන පිඹුරෙක් විතර ඇති කියලා. උපමාවට ගන්න කාලෝකේ කාරණාව කුඩයි. නමුත් මේ බුද්ධ ශාසනයේ විතරක් උපමාව කුඩයි කාරණාව ලොකුයි. අම්මගෙන් බීපු කිරි ටික සංසාරේ පුරාවට එකතු කරා නම් මේ මහා සාගරයට වඩා වැඩි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ වෙනුවෙන් ඇටලේ මස් නහර දන් දීපු ප්‍රමාණය මේ ගිජ්ජකූට මහා මේරු පර්වතයට වඩා වැඩි. හැම දෙයකම උපමාව කුඩයි කාරණාව ලොකුයි. බාගෙට හරියට දන් බාගෙට දන්න දේවල් හරියට දැනගන්න පුළුවන් බණ අහනකොට. තුන්වෙනි ලාභයේ ඍජු දැක්මක් ඇති වෙනවා. මේ බෞද්ධයි කියා ගන්න අපිට විතරයි දැක්මක් නැත්තේ. මුස්ලිම් මිනිස්සු අනිවාර්යයෙන්ම සිකුරාදා දවල් 12 වෙනකොට පල්ලි යා යුතුයමයි. ක්‍රිස්තියානි මිනිස්සු අනිවාර්යයෙන්ම ඉරිදාට පල්ලි යා යුතුයයි. හින්දු ආගමේ කට්ටිය අඟහරුවාදා කෝවිලට යනවා. බෞද්ධ අපි වෙසක් පොයට පේව සමාදන් වෙච්ච කට්ටිය අත උස්සන්නකොත් කී දෙනෙකුට පුළුවන්ද? දැක්මක් තියන අය ඉන්නද? මම මුත්තේටුපොළ පන්සලේ බණට ආවනේ. වෙසක් පොය දවසේ මම බණට ආවා. කී දෙනෙක් සිල් සමාදන් වුණාද? මෙතනින් අවුරුදු 10ක් අතීතයට යනවා. පොයවල් 120ක් හම්බ වෙනවා. කීයකට පේව සමාදන් වුණාද? අපිට දැක්මක් තියනවද? ත්‍රිපිටකය කියවපු කවුද ඉන්නේ මෙතන?
සෑම ක්‍රිස්තියානි මිනිසෙක්ම බයිබලය කියවලා තියෙනවා. සෑම ඉස්ලාම් මිනිසෙක්ම අල් කුරානිය කියවලා තියෙනවා. හින්දු ආගමේ බොහෝ දෙනෙක් භගවත් ගීතාවලිය කියවලා තියෙනවා. බෞද්ධ අපි මොනවාද කියවලා තියෙන්නේ? කරණීය මෙත්ත සූත්‍රේ, මහා මංගල සූත්‍ර ඔය ටික පුළුවන්. දැන් මම ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරගත්තු ගාථාවේ තේරුම දන්නවද කවුරුවා? දන්නේ නැහනේ. ඒ කියන්නේ අපිට දැක්මක් නැහැ කියන එක. එක තැනක ධර්ම දේශනාවක් තියලා අනිත් තැන සංගීතයක් තිබුණොත් කොතනටද මිනිස්සු වැඩිපුර යන්නේ? සංගීත බලන්නනේ. අපිට දැක්මක් තියනවාද? සසර කෙලවර නිමා කරගන්නට ඕනෑ අය මේක මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක අපි ඉපදිලා තියෙන්නේ කියලා අපිට හැඟීමක් තියනවාද ඒ වෙලාවට? අර නාන්නෙත් නැති, ඔළුව පීරන්නෙත් නැති, කන හැටපොලකින් විතර විදගත්තේ උන් හූ කියන්න කිව්වන් හූ කියනවා. අප්පුඩි ගහන්න කිව්වන් අප්පුඩි ගහනවා. නටන්න කිව්වන් නටනවා. ඌ සින්දුවේ භාගයක් කියනවා, අහගෙන ඉන්න එක ඉතුරු භාගය කියනවා. එහෙම ඒවා දැකලා නැද්ද? මම මේ ළඟකදී ගියා හදිසියෙම ගෙදරකට. අපේ අර පොඩි පුතෙක් මහාන කරා 31 වෙනිද, ඒ ගමන් ඒ ළමයෙක් එක්ක ගියේ ආරණ්‍යයට ගිහිල්ලා එන ගමන් ගෙදරකට ගියා. දාලා තියනවා මේ අර රියැලිටි වැඩසටහන් තියෙන අර තරු තෝරන්නේ. ඒව වැඩසටහනක් දාලා දෙනවා. එක කෙල්ලෙක් සින්දුවක් කියනවා. විනිශ්චයක මණ්ඩලයකුත් ඉන්නවා. ඊට පස්සේ මේ ඒ සින්දුවේ ඒ විනිශ්චය මණ්ඩලයට ලස්සනම කියලා මොකද චප්පා කියලා කිව්වා. ඒකලු ආයේ ලස්සන මේක ආයේ කියන්නලු. ආයේ කියනවා චප්පා කියලා. අපේ උන්ට දැක්මක් තියනවද? ඔය දැන් ඔය ගායක ගායිකාව තෝරන විදියට අවසානයේ සින්දු අහන්න එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉස්සර නම් කනට රහට මිහිරට සින්දුවක් අහන්න තිබ්බනේ. විරහව වේදනාව තියලා ගායකයා සින්දුව කියනකොට අහගෙන ඉන්න එක ඇඬුවා. දැන් කියන එක අඬනවා, අහගෙන ඉන්න එක බලාගෙන ඉන්න, ඇයි අර වඩන්නේ කියලා. හරියට දැන් කාලේ සින්දු කියන එක උපමාවකින් කියනවා නම් අර අපිට දත් කැක්කම ඇදුනහම දත් ගලවන්න යනෝනේ. ඒ ගලවන්න යනකොට දත ගලවන්න කලින් දත මුලට බේතක් විදිනව නේද? එහෙම බේතක් විද්දේ නැතුව ගැලෙව්වොත් කොහොමද කෑ ගහයිද? ඒ කෑ ගහන විදියයි දැන් සින්දු කියන විදියයි දෙකේ කිසිම වෙනසක් නැහැ. අපිට දැක්මක් නැහැ. ලෑන් මාටර වල නැගලා, බයික් වල නැගලා, ඩීමෝ බට්ටගේ පිටිපස්සේ නැගලා දන්සල් කන්න ගියා මිසක් පන්සල් ගියේ කවුද? දන්සලට තිබුණ පොලිම පන්සලට තිබුණද? අපිට දැක්මක් තියනවද? අපිට දැක්මක් නැහැ. මේ විදියට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ඊළඟ ලාභයේ සැක නැති කර ගන්නට පුළුවන්. කවුරු පිළිබඳවද? බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය, පිනේ සහ අකුසලේ සහ අකුසලේ විපාක ඇති බව, පෙර භවය ගැන, පසු භවය ගැන යම් කිසි සැකයක් තියෙනවා නම් නැති කර ගන්නට පුළුවන් බණ ඇහුවට පස්සේදී. අවසාන ලාභයේ චිත්ත මස්ස පසීදති, හිතේ සතුට ඇති වෙනවා. පින්පතක් තියෙන ඇත උසන්න කිව්වොත් කී දෙනෙකුට අත උසන්න පුළුවන්ද? අන්න පුළුවන් නම් අත උසන්න. පින්පතක් තියෙනවා නම් එක්කෙනෙක් ඉන්නවා. ඇයි පින්පතක් හදාගත්තේ නැත්තේ? ඕන නෑනේ ස්වාමීන් වහන්සේ, බැංකු පොත තියෙනවනේ. ඒක තියලා දැන් බැංකු පොත තියනකොට ගිණුම් අංක මතකයිද? ගිණුම් අංකවත් මතක නැති බැංකු පොතක් තියාගෙන සල්ලි දැම්මේ කාගේ බැංකුවේද? බැංකු අයිතිකාරයාගේ නම දන්නවද? අයිතිකාරයාවත් දන්නේ නැහැ. හැබැයි සල්ලිද? සල්ලි දාලා තියලා ඇවිල්ලා ඒක ළඟ තියාගෙන බුදිය ගන්නවා. යනකොට අරන් යන්න පුළුවන් බැංකු පොතද පින් පොතද? බැංකු පොතේ තියෙන ටිකද පින් පොතේ තියෙන ටිකද? අරන් යන්න පුළුවන් පින් පොතේ තියෙන ටික විතරයිනේ. ඉතින් හදාගත්තේ නැති අය. ඕනේ ස්වාමීන් වහන්සේ, ඒක නිකන් මදි කමක් වගේ අපිට. මටත් තියෙනවා පින් පොතක්. පින් පොතක් තියාගෙන ඒකේ කරන පින් ටික ලියා ගන්නවා. මියගේ ඥාතීන්ට පින් දුන්නු අවස්ථා කියලා එක පැත්තක ලිව්වා. දෙවියන්ට පින් දුන්නු අවස්ථා. අම්මා තාත්තට උපස්ථාන කළ අවස්ථා. වැඳ පුදාගත් සිද්ධාස්ථාන. මම සිල් සමාදන් වුණු දින ටික. ලියන්න තේව කරන්න එපා. සම්පද සූත්‍ර සංයුක්ත නිකාය
සූත්‍ර දේශනාවක් තියෙනවා මේ මේ ලෝකේ විපත් පහක් තියෙනවාලු. ඒ පහටම ඔය කට්ටිය අහුවෙලා ඉන්නේ. පළවෙනි විපත්තිය තමයි භෝග විපත්තිය. දැන් අපි හැමෝම අහුවෙලා ඉන්නේ දැන් වැස්ස නැහැනේ මේ කාලෙට. භෝග විපත්තියට අහු නොවුණු කිසිම කෙනෙක් මෙතන නැහැ. ඊළඟ විපත්තිය රෝග විපත්තිය. මොකක් හරි ලෙඩක් තියෙනවනේ. පේන්න නැතිනම් මානසික ලෙඩක් හරි තියෙනවා. එහෙම නැතිනම් ඉක්මනට හේන් තියනවා. ඒකත් ලෙඩක්. භෝග ඥා රෝග විපත්තියට මේ ඉන්න සෑම කෙනෙක්ම අහුවෙලා ඉන්නේ. ඊළඟ විපත්තිය ඥාති විපත්තිය. අපි ජීවත් වෙලා ඉදදී අපේ ඥාතින් මිය ගිහිලා තියෙනවනේ මෙතන හැම කෙනෙක්ගෙම. එහෙනම් ඥාති විපත්තියට අපි සෑම කෙනෙක්ම අහුවෙලා තියෙනවා. ආයි ගැලවීමක් නැහැ. ඒ විපත් උනට අහුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ විපත් උනම අල්පසාවද්දයයි. භෝග විපත්තිය, රෝග විපත්තිය, ඥාති විපත්තිය කියන මේ විපත් උනට අහු උනාට කිසිම පුද්ගලයෙක් එය හේතු කරගෙන සතර අපායේ උපදින්නේ නැහැ. තව විපත් දෙකක් තියෙනවා. ඒ වැස් දෙකට පේන්න නැහැ. ඒ දෙකටත් අහුවලා තියෙන්නේ. ඇස් දෙකට පේන්නේ නැති විපත් වලින් හතරවෙනි විපත්තිය තමයි සීල විපත්තිය. අද සීල් පන්සිල් කීපාරක් සමාදන් වුණාද? දවසකට කීපාරක් සීල් සමාදන් වෙනවද? පන්සිල්? හාමුදුරුව කෙනෙක් පන්සිල් දැන් ගෙවල් වල පවුල කට්ටියත් එක්ක වාඩි වෙලා පන්සිල් සමාදන් වෙන පවුලක කවුරු හරි ඉන්නව නම් අත උස්සන්නකො. එකෙක් නෑනේ. පවුලේ කට්ටියත් එක්ක හවසට වාඩි වෙලා බුදුන් වඳින එක ගෙදරකවත් එකෙක්වත් මෙතන නෑනේ ඉතින්. ඒකට අත උස්සන්න බැරි නම් පවුලේ කට්ටියත් එක්කම පොය දවසට ගිහිල්ලා පන්සලට බුදුන් වඳලා එන පවුලක් ඉන්නව නම් අත උස්සන්න. හැබැයි ස්වාමි පුරුෂයා යන්න ඕනි, බිරිඳ යන්න ඕනි, ළමයි යන්න ඕනි, ඔක්කොම යන්න ඕනි. එකෙක්වත් නෑ නේද? ඇයි ඔයාල ඔක්කොටම යන්න බැරි පන්සලට? ඉතින් කට්ටිය පවුලේ කට්ටියත් එක ගිහිලා පන්සිල් සමාදන් වෙන්න බැරි තරමටම අපි සීල විපත්තියෙන් පිරිහිලා නැතිද? පවුලේ දැන් ස්වාමි පුරුෂයා නම් ගෙවල් වල ටිකක් රැ වෙලා කියමුකො ගෙදර එන්නේ. අම්මයි ළමයි නු එකට බුදුන් වඳින ගයක් තියනවද? නැහනේ. එතකොට අපි කොච්චර සීලයෙන් ඈත් වෙලාද? හවස් වෙනකොට තුවක්කුවක් තියරුණා නම් තුවක්කුව, පිහිය තියරුණා නම් පිහිය, පොල්ලක් තියරුණා නම් පොල්ල අරගෙන ළමයින්ට කියන පාඩම් කරපන් පාඩම් කරපන්. කොයි අම්මද කියන්නේ මල් කඩපන් පන්සිල් සමාදන් වෙයන් බුදුන් වැඳපන් කියලා? එක්කෙනෙක් එහෙමකෝ 99 දෙනෙක් කියන්නේ පාඩම් කරපන් කියලා. විභාගේ පාස් කරගන්න. ඔය විභාග පාස් ශිෂ්‍යත්වේ පාස් වෙච්ච ළමයි ඉන්නවද මෙතන? සිස්සත්තේ පාස් වෙච්චි සාමාන්‍ය පෙළ පාස් වෙච්චි ළමයිගේ දෙමව්පියන්ට අත උස්සලා කියන්න පුළුවන් ද අපේ කාරයට නිදා ගන්න කලින් මට වඳිනවා කියලා? ඉතින් ಗುಣ ධර්ම නැති එකෙන් මොනාට හදන්නේ? අම්මට දන ගහලා වඳින්න බැරි එක, තාත්තට දන ගහලා වඳින්න බැරි එක, ගුරුවරයෙකුට ගරු කරන්න දන්නේ නැති එකෙක් මොනාට දූට උගන්වන්නේ? අධ්‍යාපනයේ විතර ප්‍රමාණවත්ද? එහෙම වුන් හැදුවට පස්සේ පළවෙනියටම දෙමාපියෝ වැඩිහිටි නිවාසෙට දාන්නේ උගතුන්ගේ ළමයිද නූගතුන්ගේ ළමයිද? උගත් ළමයිද නූගත් ළමයිද? උගත් ළමයිනේ. ඒක පිළිගන්නවනේ. දැන් ඔය පණහඩුවේ තියෙන ගාමි මොකද්ද වැඩිහිටි නිවාසයක්, ඕකේ ඉන්නේ උන්ගෙත් ඔක්කොම ළමයි ටික රාජ්‍ය ආයතනවල. අර ගමේ කුලී වැඩ කරලා හම්බ කරගන්න මිනිස්සු අරුන්ටත් කන්න දෙන්න ඕනේ. ඔවුන්ගේ ඇඟේ පච්චපා තියෙනවා, පිහිපාරවල් තියෙනවා, වෙඩිපාරවල් තියෙනවා. ජීවත් වෙලා ඉන්න කාලෙදි ජීවත් වෙච්ච විදිය වැඩිහිටි නිවාසෙට දැන් කරුමේ තව තවා ඉන්නවා. ගමේ මිනිසුන්ටත් ඒ කරුමේ ටිකක් විතර ගෙවන්න වෙනවා. ඒ කියන්නේ අපි සෑම කෙනෙක්ම සීල විපත්තියට අහුවෙලා ඉන්නේ. ඊළඟ විපත්තිය තමයි දෘෂ්ටි විපත්තිය. මෙන්න මේ පුළුවන් කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. බුදුහාමුදුරුවන්ගේ මේ සද්ධර්මය විතරක්ම බුද්ධ ශාසනයෙන් ඇතුළත විතරක්ම ආගමික කටයුතු වල නියැලෙන කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න. ඒ කියන්නේ කතරගම දෙවියෝ අපි අදහන්නේ, අපිට වැඩක් නෑ, යා මිත්‍යා දෘෂ්ටිකයි,
ගණ දෙවියෝ වැඩක් නැහැ, පත්තිනි අම්මා වැඩක් නැහැ, විෂ්ණු දෙවියෝ වැඩක් නැහැ, ගම්බාර අප්පච්චි කඩවර යකා මෙවුන් එකෙක්වත් අපිට ඕනේ නැහැ. අපි බුදුදහම විතරමයි අදහන්නේ කියන එක්කෙනෙක් අත උසන්න. එක්කෙනයි මේ. එතකොට දෘෂ්ටි විපත්තියට අහු වෙලාද නැද්ද? එහෙනම් බුද්ධ ආගමයි හින්දු ආගමයි කියන්නේ දෙකක් නේ. කතරගම දෙවියෝ හෙට ගිනිපාගනකොත් මේ සේර මෙතෙන්ට යනවා. ඔය අර අලිබඩක් තියෙන අලි ඔලුවක් තියෙන දෙවියන්ගේ පිළිමයක් හදලා බුදු පිළිමයකුත් ඇදුවොත් ඊට වඩා ලොකු එකක් මිනිස්සු ඔක්කොම යන්නේ කාගාවටද? දේවාලයට යන්නේ. දේවාලයට ගිහිල්ලා මොනවද ඉල්ලන්නේ? දැන් දෙවියන්ට දෙන්න කියලා තියෙන්නේ මොනවද? පින්නේ. අපේ උන් දෙන්නේ මොනවද? මේ සයිස් කොමඩු ගෙඩියක් දෙනවා. දිවුල් ගෙඩියක් දෙනවා. තේරිච්චෙවෙන් ඇපල් ගෙඩියක් දෙනවා. කාබයිට් ගහපු අන්නාසි ගෙඩියක් දෙනවා. දෙවියන්ටත් වංචා කරලා අපේ උන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? විභාග පාස් කරගන්න, ගේ දොර සමගිය, කතරගම දෙවියන්ට පූජාවක් තියලා ගෙදර සමගිය ප්‍රාර්ථනා කරනවා. කතරගම දෙවියන්ගේ ගෙදරත් අවුල්. ඇයි යාට ගෑනු දෙන්නෙක් ඉන්නවනේ? එක ගෑණියෙක් ඉඳලා මෙච්චර අවුල් නම් දෙන්නේ කීටිය කොහොමද වෙයිද? කතරගම ලෝක බලනවා මේ පැත්තේ ගෑණිය, මේ පැත්තේ ගෑණිය. මට හොඳයි නම් ඌට මොකද කියලා සද්ද නැතුව ඉන්නවා. බුදුබව ප්‍රාර්ථනා කරනලු පත්තිනි අම්මා. මට නිකමට කියන බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්න නම් පළවෙනියටම කරන්න ඕනේ මොකද්ද? පිරිමි කෙනෙක් වෙන්න එපා. ඔය ඉන්දියාවේ හිටපු කන්නතී කියලා ගෑනු කෙනෙක් හිටියා. එවුන්දගේ මිනිහා බේබද්දෙක්. ඒක බීලා ඇවිද ඇවිද ඉන්නකොට රජ්ජුරුව දැක්ක මේ ගෑණි ලස්සනයි ගොඩක් රජ්ජුරුවන්ට ආසයි තුනා. රජ්ජුරුව මොකද කරේ? මේ ගෑණිගේ මිනිහා මැරුවා. මිනිහා මරලා ඉවරුණාට පස්සේ මේ ගෑණි රජ්ජුරුවන්ට අවනත නොවුණු නිසා ඒ කාලේ මොකද කරේ? මේ කාන්තාව ගිහිල්ලා එක ගමක් ගිනි තියලා විනාශ කරා. විනාශ කරාට පස්සේ රජ්ජුරුව මොකද කරේ? මේ කාන්තාවගේ බෙල්ල කපලා මරලා දැම්මා. පතිවෘතා බලය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු නිසා ඒ කාලේ ඉන්දියාවේ ඇය වීරවරියක් ලෙස සැලකුවා. පසු කාලීනව දේවත්වයෙන් සලකන්න පටන් ගත්තා. ඕන් ඔය උන්දට තමයි ඔයාලෝ කිරියම්මා දාන දෙනවා කියලා දෙන්නේ. අනික කිරියම්මා කියන්නේ කාටද? කිරියම්මායි ආච්චියම්මයි දෙන්නේ. කිරියම්මා කියන්නේ දෙතන කිරි තියෙන අම්මලාට. මෙවුන්දලා අවුරුදු 80යි 90යි. එවුන්දලා කිරි දානවලට යනවා. එවුන්දලා ටින් එකක දාලා අරන් යන්න ඕනේ. මෙහෙම ගොන් જાතියක් මම හිතන විදියට මේ අනන්ත සක්වල කොහෙවත්ම නැතු ඇති. තුනුරුවන්ගේ ආශිර්වාදයට වඩා බලවත් ආශිර්වාදයක් මේ තුන් ලෝකේම නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. කිරියම්මගේ ආශිර්වාදය ගන්න එවුන්දා කාලය ඉවර වෙලා මෙතනදි පින් දීලා එවුන්ද යනවා. ගිහිලා ආපහු සුපුරුදු පරිදි එයාගේ ජීවිත ක්‍රමයට එයා ජීවත් වෙනවා. ඒක නිසා අපි හැම කෙනෙක්ම දෘෂ්ටි විපත්තියට අහු වෙලා ඉන්නේ. අන්න සම්පද සූත්‍රය සීල විපත්තියත් දෘෂ්ටි විපත්තියත් කියන දෙකෙන් ගැලවෙන්නට වීරිය කළ යුතුයි. මොකද මේ කාරණා දෙකට අහු වුනොතින් අනිවාර්යෙන්ම කය මෙදී මරණින් මතු සැපයෙන් තොර වූ නිරයේ උප්පත්තිය ලැබීමට හේතු වෙනවා. අද දවසේදී මම ධර්මදේශනාව සඳහා මාතෘකා කරගත්තේ මහා මංගල සූත්‍රයේ ගාථා පාඨය. මේ ගාථාව ඔය අහලා තිබුණට කිසිම කෙනෙක් ඇත්තටම ඇත්ත තේරුම මේක දැනගෙන හිටියේ නැහැ. ආරති විරති කියලා ගත්තට පස්සේදී විරතිය කියන්නේ මොකක්ද? දන්නේ නැහැ කිසිම කෙනෙක්. දන්නේ නැති වෙන්න පුළුවන්. විරතිය කියලා කියන්නේ වැළකීම. මොන වැන්ද වළකින්න ඕනේ? මජ්ජපානාච මේ මද්ද්‍රව්‍ය ගන්න එකෙන් වළකින්නලු. ඔය ත්‍රිපිටකේ එක තැනක තියෙනවා අරක්කු සිගරට් බොන මිනිස්සු නිරයේ උපදිනවා කියලා. තව තව තැනක තියෙනවා නිරයේ උපදින්නේ නැහැ කියලා. එකම ශාස්ත්‍රුන් වහන්සේ කාරණා දෙකක් දේශනා කරනවා. නිරයේ උපදින්නේ නැති කොටස බලමුකෝ.
මද්ද්‍රව්‍ය පාවිච්චි කරාට නිරයේ උපදින්නේ නැති කොටසක් ඉන්නවා. ඒ කොටස හොයාගන්න ඉතාමත්ම අඩුයි. ඒ කොටස තමයි අරක්කු හරි ගංජා හරි මොන දහ ජරාවක් හරි බීලාවා පාඩුවේ ගෙදරට වෙලා හිටියා. එතකොට එයාගෙන් කිසිම කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට හානියක් නොවන නිසා ඔහුට විතරක් ඒකෙන් හානියක් වෙන නිසා ඔහු නිරයේ උප්පත්තිය ලබන්නේ නැහැ. ඊළඟ කෙනා එහෙම නෙවෙයි. මූඩියක් පෑගුණත් ඇති. එනකොට පාරේ ඉන්න බල්ලන්ටයි මන්ත්‍රීටයි යාළුවන්ටයි ඥාතීන්ටයි ඔක්කොටම බැන බැන එනවුන් නැද්ද? ගෙදර ඇවිල්ලා අර උයලා පිහලා කන්න බොන්න ටික හදලා තියපු ගෑණිට ගහන මිනිසු නැද්ද? ළමයි ඇඳපල්ල රිංගන ගෙවල් නැද්ද? අම්මා තාත්තාගේ පටන් බුදුහාමුදුරුව දක්වාම කුණුහරපෙන් බයින්නේවුන් නැද්ද? ඕනි තරමක් ඉන්නවා. ප්‍රාණඝාතේ බොන්න කලින් ප්‍රාණඝාතේ කරන්න බැරි වුණාට පස්සේ බිව්වට පස්සේ පුළුවන්. දැන් ගෙදර ටීවී එකට පොල්ලකින් ගහන්න පුළුවන්ද බීපු නැති මිනිසෙකුට? උයපු වලද වීසි කරන්න පුළුවන්ද බීපු නැති මිනිසෙකුට? බිව්වට පස්සේ පුළුවන්. අම්මට කුණුහරපෙන් බයිනවනේ බීල ඇවිල්ලා. ඊට පහුවදා ඒ අම්මා කියනවා පුතේ උඹ ඊයේ රෑ මට කුණුහරපෙන් බැන්නනේ. ආ මං ඒ වෙලාවේ පොඩ්ඩක් බීලා ඉන්නේ නැත්තේ. ආයේ බැනපන්කෝ. අනේ අම්මේ පිස්සුද අම්මට කුණුහරපෙන් බයින්න පුළුවන් ඈ. අම්මට කුණුහරපෙන් බනින්න නම් මොකද කරන්න ඕනේ? ඌ බොන්න ඕනේ. පංචානන්තරිය පාප කර්ම කීයක් කරගෙන නැතිද බීපු නිසා? අරක්කු ටික බීලා ඇවිල්ලා පංචානන්තරිය පාප කර්ම කරගෙන අවීචි මහ නරකාදියට යන පාර හදාගත්තු දරුව කොච්චරක් ඉන්නවද? ඔය බිව්වට පස්සේ මනස විකෘති වෙනවනේ. ඒ මනස විකෘති කරගත්තට පස්සේ තමයි මිනිහක් වුණත් එම්බාම් කරන්න පුළුවන් වෙන්නේ. මිනි මලමි මැරිච්ච මිනිහක් කපන්න කලිනුත් මොකද කරන්නේ? බොනවා. ඔය ලංකාවට මේක ගෑනු කෙනා ඉන්නේ මිනි කපන මෙන්න මේ කොළොන්න පැත්තේද කොහෙද? එයත් බොනවලු. මිනිය කපන්න කලින් බොනවා. ඇයි බොන්නේ නැතුව කපන්න බැයිද? පියවි සිහියක් තියදී ඒ වගේ දෙයක් කරන්න ශක්තියක් නැහැ. මේ කවුරුවත්ම දන්නවද දැන් අපි සෑම කෙනෙක්ම මැරෙනකොට අපි ඇඳගෙන ඉන්න ඇඳුමක් තියෙනෝනේ. ඔය ඇඳුමට මොකද වෙන්නේ? කවමදාකවත් කිසිම කෙනෙක් හිතුවේ නෑ නේද ඇඳුමක් ඇඳගෙන ඉදදී මැරුණට පස්සේදී ඒ ඇඳුමට මොකද වෙන්නේ කියලා. ඇත්තටම මොකද වෙන්නේ? ඇත්තටම වෙන්නේ ඔය ඇඳුමට මැරුණට පස්සේ මෝචරීට දානවනේ. මෝචරීට දැම්මට පස්සේ මෝචරියෙන් ගේනවා මල්ශාලාවට. මල්ශාලාවේ යහ පැත්තේ තියෙනවා චූටි කාමරයක් අඩි 10 10 විතර කාමරයක්. මේ කාමරේ ටයිල් වලින් හදපු මේසයක් තියෙනවා. එතනම ටැප් එකකුත් තියෙනවා. හෝස් එකක් එහෙම හදපු ටිකකුත් තියෙනවා. ගෙනාපු ගමන්ම මොකද කරන්නේ? අරක උඩට දානවා. දාලා රෙදි ටික ගලවලා ඉවර වෙලා බොනවා ඉස්සෙල්ලාම. බීලා ඉවර වෙලා බෙල්ල ගාවේ ඉඳන් උදරේ දක්වාම පිහිටලයක් අරගෙන කපනවා. කපලා ඉවර වෙලා මේ බඩේ තියෙන බොකු බඩවැල් අක්මා ඔක්කොම ටික දානවා පෝර උරයකට. අර පොලිතින් උරයක් අරගෙන ඕකට දානවා. දාලා ඉවර වෙලා අතපය නමන්න බෑනේ, දරදඬු වෙලානේ තියෙන්නේ. එයාලා ගාව තියෙන යකඩ මිටියක්. ඕකෙන් ගහලා ඒ ටික කඩනවා. කඩලා නැමෙන විදියට හදනවා. හදලා බිත්තියකට හේතු කරනවා. බිත්තියකට හේතු කරලා අර හෝස් එක අල්ලලා හොඳට නාවනවා. නාවලා ඉවර වෙලා නිරුවතින්ම පෙට්ටියට දානවා. දාලා ඉවර වෙලා මහනවා. මහන්න කලින් කොණ්ඩේ හදනවා, රැවුල හදනවා, කාන්තාවන්ට ජීවිතේට සිල් සමාදන් වෙච්ච නැති උන්ට මැරිලා සිල් රෙද්ද පෙරවනවා. එහෙම උන් දැකලා තියෙනවනේ. මැරුණට පස්සේ සිල් ගන්නෙව්. ඇටමාලයක් දානවා, මූණේ පවුඩර් දානවා. මේ විදියට දාලා ඉවර වෙලා අර ඇඳගෙන හිටපු ඇඳුම් ටික තියෙනවනේ. ඒ ටික මොකද කරන්නේ? මහන්න කලියෙන් බඩ ඇතුලට දානවා. බඩ ඇතුලට දානවා. ඊට පස්සේ කටෙන් රෙදි ඔබනවා. ඔබලා ඉවර වෙලා නහයි රෙදි පුළුන් හරි මොනවා හරි ඔබනවා. ඔබලා ඊට පස්සේ ලී කුඩු හරි දාලා මහනවා. මහලා ඉවර වෙලා මිනි පෙට්ටියෙන් තියලා ඉවර වෙලා ගෙදරට කෝල් කරලා අහනවා
මේ මැරිච්ච කෙනාට මොකද්ද අඳවන්න ඕනේ කියලා. ඒතර අපි කියන ටයි එක දාන්න ඕනි, කෝට් එක දාන්න ඕනි, ගැම්මට ටිකක් තියෙන්න ඕනි කියලා. ඊට පස්සේ කියපු ඇඳුම් ටිකට ගාන මෙච්චරයි කියලා කියනවා. අපි කියනවා අවසන් වතාවටනේ කමක් නැහැ. එහෙමනම් ඒ ටික ඒ විදිහට කරලා දෙන්න කියලා. ඇඳුම් ඔක්කොම ටික අරගෙන පිටිපස්සෙන් කපලනවා ඇඳුම්. පිටිපස්සෙන් පාලලා මොකද කරන්නේ? මිනිය උඩින් ඇඳුම් ටික තියලා ඇඟට ඒ ටික යට කරනවා. යට කරලා ඉවර වෙලා ඒ කට්ටිය ඔක්කොම වැඩ කටයුතු ටික අවසන් කරලා පෙට්ටියේ වැඩ ටික ගෙනහල්ලා පෙට්ටිය ගෙදෙට්ටම ගෙනහල්ලා දෙනවා. ගෙනල්ලා ඉවර වෙච්ච ගමන් මොකද කරන්නේ? අපිට බලන්න දෙන්නේ නැහැ ඉස්සෙල්ලාම. එයාලා මොකද කරන්නේ? මිනි පෙට්ටිය ගේ ඇතුළට ගෙනහල්ලා අපි ඔක්කොටම එළියට යන්න කියලා පෙට්ටිය අරලා බලනවා ඇද වෙලාද රෙදි ගැලවිලාද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ ටික ආය යට කරලා හදලා ඉවර වෙලා ඊට පස්සේදී අපිට ආපහු බාර දෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්න? ලී කුඩුයි රෙදි වලින් පුරවපු පෙට්ටිය බදාගෙන හදනවා. ගෙනියන්න දෙන්නෙම නැහැ. ඊට පස්සේ වලගාවට ගෙනහිල්ලා පහුගිය කාලෙකදී පෙට්ටියක් අරින්න හදනවා. මංග මොකටද මේ ආය අරින්නේ කියලා. ඔළුව තියෙන්නේ කොහෙද කියලා හොයනවා. වලලන්න කලින් ඔළුව තියෙන මංක ඔළුව කලින් තිබ්බ කොහෙද? බෙල්ලට උඩින්නේ. දැන් තියෙන්නේ එතනම තමයි. ඔක වලලපන් කියලා. අවසාන වතාවේදී අර මොනාද මේ ආදහනාගාරයේ තියෙනනේ ඒක ඇතුළට ගෙනහිල්ලා මේ ඔය පහුගිය කාලේ මිනිහක් අරගෙන ගිහිල්ලා එතනට ගිහිල්ලා අරින්න හදනවා. කොයි පැත්තද මේ පුච්චන්නේ? ඉස්සෙල්ලාම ඔළුව පැ මංකෝ යකෝ ඔළුව නේ ඉස්සෙල්ලාම කකුල් දෙක පුච්චපන්. දැන් අපේ කැමැති අපි කැමැති වැඩිපුරම කකුල් දෙක පිච්චෙන වටද ඔළුව පිච්චෙන වටද? කකුල් දෙක පිච්චෙන වටනේ අවසානනේ. ඔළුව පුච්චෙන වට අකමැත්තෙන් වුණත් ඒක බාර ගන්න වෙනවා. මංකෝ ඉස්සෙල්ලාම කකුල් දෙක පුච්චපන් ඊට පස්සේ ඔළුව පුච්චපන්. නෑ නෑ ඔළුවමයිලු පුච්චන්න ඕනි. එහෙම කියලා මේ ඔළුව තියෙන්නේ කොහෙද කියලා හොයනවා. සම්පූර්ණයෙන්ම මිනිහේ තුනෙන් එකකට වඩා වැඩි කොටසක් අයින් කරලා තියෙන්නේ. මිනිහක් උනත් කපන්න බොන්න ඕනි, මනස විකෘති කර ගන්න ඕනේ. දීර්ඝකාලීනව බීපු මිනිසුන්ට ඊළඟ ආත්මේ ලැබෙන විපාකයේ තමයි ඒ අය මන්ද බුද්ධිකයෝ වෙලා උප්පැත්තිය ලබනවා. දැන් දැකලා තියෙනවනේ මන්ද බුද්ධිකයෝ පිස්සෝ ඉන්නේ. ඔය පහුගිය කාලේ පිස්සන්ට බණක් කියන්න කියලා අපේ හාමුදුරුවෝ කෙනෙකුට ආරාධනාවක් ලැබිලා තිබුණා. පිස්සන්ට පෙර සංසාරේ පුරාවට මරක්කු බීලා බීලා මනසවල් විකෘති කරගත්තු පිස්සන් කොටුවේකට යන්න. ඒකම පිස්සන් කොටුවේ බණට යන්න කලින් හාමුදුරුවෝ කෝලු බෑ කියලා. අනේ ස්වාමීන් වහන්සේ මුන්ට ටිකක් විතර සීකල්පනාව තියෙනවා, කොහොම හරි මුන්ට බණක් කියන්න ඕනි කියලා. ඒකම හාමුදුරුවෝ ගිහිල්ලා කෝලු නමස්කාරය කියන්න කියලා. එකෙක් නමෝ තස් කියනවලු, අනිත් එක සුරාමේරේ මජ්ජපමා කියනවලු, අනිත් එක ဒුතියම්පි සංඝං සරණං කියනවලු, අනිත් එක පාණාති පාතා කියනවලු, එක එක ඒවා කියනවලු. හාමුදුරුවෝ කිව්වලු, මම කියනක ඔයාලට තේරෙන්නේ නැද්ද? කරුණා කරලා නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න කියලා. ආ එකෙක් මුසාවාදා කියනවලු, අනේකේ ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි කියනවලු, අනිත් එක තතියම්පි සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවලු. හාමුදුරුව ආයි කිවලු, ඔයාලට තේරෙන්නේ නැද්ද? මෙහෙමනම් මම කිව්වට පස්සේ කියන්න කියලා. එක පිස්සෙක් නැගිටවලු, නැගිටලා කොළ උඹට ඕන එකක් උඹ කියාගනින්, අපිට ඕන එක අපි කියන්නේ කියලා. ඉතින් පිස්සෝ නීති වෙන මොනව බලාපොරොත්තු වෙන්නද? ඒ පෙර සංසාරේ පුරාවට මරක්කු සිගරට් බීලා 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 දැන් බීලා මොකද බලාපොරොත්තු වෙන්නේ? මනස විකෘති කරගන්න එක. දීර්ඝකාලීනව ඒක කරාට පස්සේ දයාලට ඒක ඔටෝමැටිකල්ම ලැබෙනවා. එයාලා හුරු කරන්නේ සංසාරේ පුරාවටම මොකක්ද? අර කුසිකරට් බෝලා මනස විකෘති කරගන්න එක නම් ඒක එයාලට උප්පැත්තියෙම ඊළඟ ආත්මයේදී නිකම්ම ලැබිලා තියෙන්නේ. දැන් බලන්න මේ විරතිය කියන්නේ මොකක්ද? වලකින එක. දැන් මේ කාන්තා පාර්ශවයයි පිරිමි පාර්ශවයයි ගත්තට පස්සේදී පිරිමි අය නම් බොහොම අඩුවෙන් ඉන්නේ. කාන්තා පාර්ශවයේ බොහෝ දෙනෙක් ස්වභාවයෙන්ම ඒ අය අකුසල් කරන්නේ නැහැ. දැන් කාන්තාවක් නිසා අර කුසිකරට් බොන්නේ නැති මිනිස්සු කොච්චර ඉනවද? එයාලා අර කුසිකරට් කවදාකවත් බොන්නේ නැහැ. ප්‍රාණඝාතය කරන්නේ නැහැ. සමහරක් වෙලාවට පිරිමි පාර්ශවයත් එහෙම වෙන්න පුළුවන්. ස්වභාවයෙන්ම මේ මිනිස්සු අකුසල් කරන්නේ නැහැ. දැන් ජීවිතේ අපිට අබේ දානේ පින්කමක් කරන්න කීයක් විතර වියදම් යනවද? සතයක්වත් යන්නේ නැහැ.
අපිට පුළුවන් අනන්ත සක්වල සිටින සියලුම සත්වයන්ට අභය දානීය පින්කමක් කරන්න. ඒ කොහොමද? පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුළු සක්වල සිටින සියලුම සත්තුන්ට අභය දානීය දෙන්න පුළුවන්. වියදමක් යනවද? වියදමක් යන්නේ නැහැ. මිනිස්සු තුල දීප්තිමත් නාමයක් ලබා ගන්න නම් දෙවෙනි සිල්පදයේ සමාදන් වෙනවා. එතකොට මෙතන රුපියල් කෝටියක් තිබිලා නැති වුණත් අපිව කවමදාකවත් අවිශ්වාස කරන්නේ නැහැ. මිනිස්සු තුල විශ්වාසයක් ඇති වෙනවා ඒ පුද්ගලයා හොරකම් කරන්නේ නැහැ කියලා. ඔය පහුගිය කාලෙක මේ බණට නොකියත් බෑ කියලාත් බෑ. සබරගමු පළාතේ බස්නාහිර පළාතේ සිදුවෙච්ච සිදුවීම් දෙකක්. බස්නාහිර පළාතේ ධර්ම දේශනාවකට මම වැඩම කරා. ධර්ම පරිස්කාර පූජ කරනවනේ. මෙහෙ වගේ නෙවෙයි ඒ පැතිවල ධර්ම පරිස්කාර පූජ කරන්නේ. ළඟට ඇවිල්ලා තම තමන් ගෙන ආපු එක තම තමන් පූජ කරනවා. දැන් සල්ලි ගෙනහල්ලා පූජ කරනවනේ. සල්ලි පූජ කරනකොට මම පැහැදිලිවම දැක්ක උපාසකම්ම කෙනෙක් ලියුම් කවර එක නැතුව රුපියල් 5000ක් ගෙනහල්ලා පූජ කරා. 2011 පූජ කරා. මම ඉතින් ඒ ටික එහෙමම තියෙන්න ඇරලා මම වාහනයට ආවා. එතන හිටපු කට්ටිය සල්ලි ඔක්කොම හදලා බෑග් එකකට දාලා ගෙනත් දුන්නා. ගෙනත් දුන්නට පස්සේදී හොරණ ප්‍රදේශයේ මේ සිදුවීම වුණේ. ඊට පස්සේදී අපි එන ගමන් මල්ලිට මල්ලි මමයි ගියේ. අපි සාමාන්‍යයෙන් එන ගමන් ඉතින් බල බල ආවා. මේ තිබුණු මුදල් ගණන් කර කර ආවා. තෙල් ගහ ගන්නත් ඕනේ, වියදම් තියෙනවානේ කියලා. ඊට පස්සේ මං කිව්වා 5000 කෝලයක් තිබුණා, තින්න නෑනේ කියලා. ඒක ඇත්තටම නෑ. ඒ කියන්නේ ඒ ඩිංගට ඒක හොරකම් කරා. මට පූජ කරපු එක මං තව එකකට පූජ කරලා ඇවිල්ලා තියෙන්නේ. ඔය පහුගිය දවසකත් ඔය වගේම සිදුවීමක් සිද්ධ වුණා. මුදල් පූජ කරාට පස්සේදී ඒ පිරිකර අත ගස්සන මිනිස්සු එක ගත්තා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ සල්ලි මගේව නෙවෙයි. මම රුපියල් 5000ක් අම්බ කරන්න මම දාඩිය මාන්සි හෙළුවෙත් නෑ, වැඩ කරෙත් නෑ, මම කිව්වෙත් නෑ. මිනිස්සු ගෙනල්ලා පූජ කරා. ඒක මම දැක්කා. ඒක තව කෙනෙක් හොරකම් කරා. ඒක එතනින් ඉවරයි. එතකොට ඒ වගේ අපිට උප්පැත්තියම දැන් සමහරක් වෙලාවට මම පන්සලේ යතුරු පවා බාර දීලා යන මිනිස්සු ඉන්නවා. සමහරක් වෙලාවට මම කාමරේ යතුරු දීලාගෙන මේ අහවල් තැන සල්ලි තියෙනවා, මෙතනින් මෙච්චර ගාණක් ගෙනහල්ලා මේ මුදල පියවන්න කියලා. ඒ කඩවල වලට බිල් එහෙම ගෙවන්න තියෙනුනේ. එතකොට මේ මිනිස්සු පිළිබඳව මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඇයි? දෙවෙනි ශිල්පදේ ඒ ඇත්තන් දිවි හිමියෙන් ආරක්ෂා කරන නිසා. ස්වභාවයෙන්ම අකුසල් කරන්නේ නැහැ. මේ විදියට ගත්තට පස්සේදී ඊළඟ විරතියේ තමයි සම්පatti විරතිය. සම්පatti විරතිය කියලා කියන්නේ ඒ දැන් විරතිය කියන්නේ වැළකීමනේ. සම්පatti විරතිය අකුසල් නොකරනවා. කොටසක් ඉන්නෝනේ ස්වභාවයෙන්ම අකුසල් කරන්නේ නැහැනේ. දැන් කාන්තා පාර්ශවයේ ගත්තට පස්සේ ස්වභාවයෙන්ම සමහරක් සීල්පද තියෙනවා ආරක්ෂා කරනවා. සහතික වෙන්නම පුළුවන් මෙන්න මේ සීල්පදේ කියලා පස්වෙනි සීල්පදේ. ඒ සීල්පදේ ස්වභාවයෙන්ම යැත්තන් ආරක්ෂා කරනවා. එතකොට ඊළඟ සම්පatti විරතිය කියලා කියන්නේ ඒ මිනිස්සු අකුසල් කරන්නේ නැහැ. එහෙම මිනිස්සු ඉන්නවනේ. අකුසල් නොකරන මිනිස්සු. දස කුසල් සහ දස කුසල් වෙන් වෙන් වශයෙන් දන්න අය ඉන්නවද? සිය දෙනෙක් ගත්තොත් ඇත්තටම 90 දෙනෙක් දන්නේ නැහැ. දස කුසල් සහ දස අකුසල් දන්නේ නැතිනම් ඒක අපි අතින් වෙන්න පුළුවන්ද බැරිද? වෙන්න පුළුවන්. ඇයි කොහොමද වෙන්න පුළුවන් කියන්නේ? අපි දන්නේ නැහැ අකුසලයේ මොකක්ද කියලා. දස කුසලයේ සහ දස අකුසලයේ වෙන් වෙන් වශයෙන් දන්නේ නැතිනම් අපි අතින් මේ අකුසලයේ වෙන්න ඉඩකඩ තියෙන ප්‍රමාණය 99%ක්ම වැඩි. ඒක නිසා අපි සෑම කෙනෙක්ම මේ ධර්මය අවබෝධ කරගන්න ඕන. බණ අහන්න කලින් ප්‍රාර්ථනා කරේ මොනවාද? ඉවර වෙන්නේ කීයටද? දන්සල පටංග කීයටද? ඇත්තටම මුකුත් ප්‍රාර්ථනාවක් කරන්න නැතුවද වාඩි වුණේ? ප්‍රාර්ථනාවක් කරේ නෑනේ. නෑ. මේ පැත්තේ පින්නත් පිරිස මොනාරි ප්‍රාර්ථනා කරාද මේ බණ පටන් ගන්න කලියේ? ප්‍රාර්ථනා කරා නම් මෙන්න මෙහෙම ප්‍රාර්ථනාවක් කරාද?
එක්කෙනෙක්වත් මේක කරේ නැහැ. මෙන්න මේමයි බණ අහන්න කලින් ප්‍රාර්ථනාවක් කරනවා නම් මේ ප්‍රාර්ථනාව කරලා වාඩි වෙන්න ඕන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා වූ ශ්‍රී සද්ධර්මය අකාලිකයි. කාලයක් නැහැ ඒකට. මේ ධර්ම දේශනාව අතරතුරම මට මාර්ගඵලයක් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරලයි බණ අහන්න වාඩි වෙන්න ඕනේ. බණ අහන වාඩි වෙන්න ඕනේ එහෙම ප්‍රාර්ථනා කරලා. සිල් සමාදන් වෙන්න යන අය අත උස්සන්න බඩක් බලන්න. දහ දෙනෙක් නෑනේ. උපරිම 10ක් ඇති. එතකොට සිල් සමාදන් වෙන්න යන අය ඔය පන්සිල් සමාදන් වෙන ඉච්චි අය මොනවාද ප්‍රාර්ථනා කරන්නේ සිල් සමාදන් වෙනකොට? එහෙම මොකුත් ප්‍රාර්ථනාවක් නෑ. සිල් දැන් කියන්නේ සීල ව්‍යාපාර කියලා. ඒකත් ව්‍යාපාරයක් කරගෙනනේ. සීල සමාදාන වැඩසටහනක් වෙන්න එපයි. සීල ව්‍යාපාර. සමහර කට්ටිය මට කෝල් කරලා අහනවා ස්වාමීන් වහන්සේ අද මේ සිල්කාරයෝ කීයක් ඉන්නවද කියලා. ඇයි ඒ දානේ ගේන්න? මෙලෝ හතරක් දන්නේ නැතුව එනේ උන් සිල්කාරයෝ තමයි ඉතින්. සිල් ඇත්තෝ නම් සිල් තියෙන්න එපයි. මෙවුන්දලා නයි වගේනේ මෙහෙම කරනකොට කේන්ති යනවනේ. සීල් ගත්තා නම් ඒ සීල් ටික තියෙන්න ඕනේ. ඊළඟ මාසෙ වෙනකන් තියෙන්න එපා. ගුණධම් වැඩි වෙන්න එපා. සීල් ගන්න ගන්න සීල් ගන්න ගන්න වයසට යන්න යන්න මුරණ්ඩු වෙනවනේ. සීල් සමාදන් වෙනකොට ප්‍රාර්ථනා කළ යුතුයි පංච සීලේද අෂ්ටාංග සීලේද දස සීලේද කියලා අදාළ වෙන්නේ නැහැ. මොකද ප්‍රාර්ථනා කරන්න ඕනේ? මේක සීල පාරමිතාව වේවා කියලා. දානේ පූජ කරනකොට දාන පාරමිතාව වේවා කියලා. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට වහා වහා මට සද්ධර්මය අවබෝධ වේවා කියලා. එහෙම ප්‍රාර්ථනා කරන්න ඕනේ. එහෙම ප්‍රාර්ථනා නොකර බණ අහන වාඩි වුණාට වැඩක් වෙන්නේ නැහැ. ඊළඟ විරතිය තමයි පින්වත්නි සමාදාන විරතිය. සමාදාන විරතිය කියලා කියන්නේ අපි අකුසල් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවනේ. කාටද පොරොන්දු වෙන්නේ? දැන් අපි අකුසල් කරන්නේ නැහැ කියලා පොරොන්දු පානාති පාතා වේරමණී අදින්නා දානා මේ විදිහට සීල්පද කියලා අපි පොරොන්දුවක් නෙමේ වෙන්නේ. කාටද මේ පොරොන්දුව වෙන්නේ? කාටද පොරොන්දු වෙන්නේ? පොරොන්දු වෙච්ච වෙන පොරොන්දු වෙන කෙනාවක් දන්නේ නැද්ද? යකෝ මෙච්චර කාලයක් පොරොන්දුනේ කාටද? පොරොන්දු වෙන්නේ වෙන කාටවත් නෙවෙයි බුදුහාමුදුරුවන්ට. පළවෙනියටම නමෝ තස්ස කියලානේ පටන් ගන්නේ. බුදුහාමුදුරුවන්ට නමස්කාරය වේවා. ඊට පස්සේ බුද්ධං ධම්මං සංඝං කියලා තුනුරුවන සරණ යනවා. ඒක තුන් පාරක් සරණ ගිහිල්ලා ඊට පස්සේ තමයි පොරොන්දු වෙන්නේ මම මේ පළවෙනි සිල්පදේ ආරක්ෂා කරනවා. මම දෙවෙනි සිල්පදේ ආරක්ෂා කරනවා. තුන්වෙනි සිල්පදේ ආරක්ෂා කරනවා කියලා පොරොන්දු වෙන්නේ ඊට පස්සේ. එවනේ පොරොන්දු විනාඩි කීයක් තියාගෙන ඉන්න පුළුවන්ද? ඔය ආරක්ෂා කරන පොරොන්දු වෙන අපි සිල්පද ආරක්ෂා කරනවා කියලා වෙන පොරොන්දුව පැය කීයක් තියෙනවද? ඔන්න දැන් ධර්ම දේශනාව පටන් ගන්න කලින් පොරොන්දු වුණානේ. පන්සිල් සමාදන් වුණානේ. ඔය සිල්පද පහ තවම තියෙනවා. ඔය සිල්පද පහ තාම තියෙනවා. ඇයි කඩන්න විදියක් උන්නේ නැහනේ? කතා කරන්න විදියක් උන්නේ නැහැ. මැස්සෙක් මදුරුවක් මරන්න උනේ නැහැ. මේ සිල්පද පහ තවම තියෙනවා. ඒ තියෙන නිසා දැන් සහතිකයි අපිට අපි මේ වෙලාවේදී සිල්වත්තු කියලා. දවසින් දවස මොහොතින් මොහොත අපි සිල් සමාදන් වෙන්න සමාදන් වෙන්න අපි සිල් අපි ගාව සීලය වැඩි වෙන්න එපයි. මේක එන්නේ නඩු වෙන එක නෙවෙන්නේ. සමාදාන විරතිය අපි සමාදාන වෙනවා. අපි පොරොන්දු වෙනවා බුදුහාමුදුරුවන්ට මොකද්ද මේ සිල්පද පහ අපි ආරක්ෂා කරනවා කියලා. ඒ කියන්නේ අපි ජීවිතේ එක එක්කෙනාට වෙන පොරොන්දු තියුණේ එව්ව කඩ වෙනව ඉක්මනටම. ඔය පහුගිය කාලෙ මෙතනත් ඇති පච්ච ගහපු පිරිමි අයත් ඇති ගෑනු අයත් ඇති බාගදා. ඒ වුණාට වැඩි පිරිසක්ම පච්ච ගහන්නේ කාන් පිරිමි පාර්ශවෙනේ.
එක මෝඩ කොල්ලෙක් යාළු වෙලා ඉඳලා තියෙන මේ හංසි කියලා කෙල්ලෙක් එක මේක ඇත්තම සිද්ධවීමක් කොහොම හරි හංසිත් එක්ක යාළු වෙලා ඉන්නකොට හංසිට හදවතින්ම පෙන් බැඳලා මේ මෝඩයා මොකද කරේ පපුවේ කොටාගත්ත හංසි කියලා හංසි කියලා කොටාගෙන ඉන්නකොට හංසි මොකද උනේ වෙන එකෙක් එක්ක ගියා දැන් මූට වෙන එකෙක් ගේන්න බෑනේ වෙන එකියක් ගේන්න බෑ පපුවේ කොටලානේ තියෙන්නේ හංසි කියලා දැන් මොකද කරේ වියදම් කරලා හංසි කියලා ගැහුවා තව කීයක්ද වියදම් කරලා ඉස්සරහට මයන්න ගැහුවා දැන් මහන්සි දැන් ප්‍රශ්නයක් නැහැ පපුවේ දැන් ගහලා තියෙන්නේ මහන්සි කියලා ඇයි අර පච්ච මකන්න බෑනේ මකන්න බැරි හින්දා දැන් ඉස්සරහට මයන්න ගැහුවා දැන් මහන්සි කියලා ගහගෙන ඉන්නවා දැන් ප්‍රශ්නයක් නැහැ දැන් මහන්සුනේ මොකටද කියලා වතින් හේතුවක් නැහැ අද වැඩ කරා වතුර ඇද්දා එහෙම මොකක් හරි හේතුවක් යන පුළං හැබැයි 24 පෑයම මහන්සි වෙලා ඉන්නේ කි. පොරොන්දු උනා වගේම පොරොන්දු ආරක්ෂා කරන්න පුළුවන් කමක් තියෙන්න ඕන. ඔය ගිහියෝ ගිහියෝ පැවිද්දෝ පැවිද්දෝ වෙන පොරොන්දු ඉටු කඩවෙන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවන්ට වෙන පොරොන්දු අපි ඉෂ්ට කරන්න ඕන. දැන් අපිට දේශපාලඥයෝ ඇවිල්ලා කියනවානේ අපි මේව දෙන්නම් අරව දෙන්නම් කියලා පොරොන්දු වෙනෝනේ. මට මේ ළඟකදී මතක් වුණා ඉස්කෝලේ හත වසරේ පන්ති වගේ තමයි මට මතක කවි පන්තියක් තිබුණා මේ හතර රියන් සහ දෙරියන් කියලා. ඔය 90 ගණන් වල ඉස්කෝලේ ගිය අය දන්නවක. හතර රියන් සහ දෙරියන් එකම ගමේ යාළුවෝය මේ දෙන්නා කලක පටන් බොම එකමුතුයි. එක දවසක් මේ දෙන්නා දෙමන් සලේ මුණ ගැහිලා හවුලේ වැඩක් අරඹන්නට කතිකා කෙරුවා අපි දෙන්නා එකතු වෙලා සමපමනට මුදල් යොදා හොඳ කිරි එළ දෙනක් ගනිමු දෙරියන් කීවා ඒ අදහස බොම අගෙයි මගෙන් මුදල් අඩක් ලැබෙයි හතර රියන් එකවරටම සතුට පළ කළා හවුලේගත් තුමේ එළ දෙන අප අතරේ බෙදිය යුත්තේ ඒ කොහොමදයි බෙදන්නේ පැනයක් නැගුණා අපොයි ඕක සුළු දෙයක්නේ උඹ මොකටද පසුතැවෙන්නේ දෙරියන් වූ බෙදන අයුරු මෙසේ පැවසුවා වැඩිම වටිනකම තියෙන්නේ කොයි දේකත් ඉදිරිපැත්ත ඒක නිසා ඉදිරිපැත්ත හතර රියන්ටයි වටින කමින් අඩු වුණාට පසුපස මට හොඳටම ඇති උඹට හොඳම කොටස දීම මගේ යුතුකමයි හතර රියනුයි දෙරියනුයි අපිට අයිති වෙලා තියෙන හතර රියන්ගේ කෑල්ල දෙරියන් ඇවිල්ලා කියනවා අපි දිනපු ගමන් මේවා දෙනවා සුරපුරයක් කරනවා ජලතාවනි කියලා පොරොන්දු වෙනවා ඊට පස්සේ මොකද කරන්නේ අපිට කියනවා හොඳම වටින කෑල්ල තමයි එළ දෙනක ඉස්සරහ පැත්ත ඔයාලා ඉස්සරහ පැත්ත බාර ගන්න කියලා අපි එහෙමයි අපි ඔයාලට මේ පැත්ත බාර දෙනවා කියලා වටිනකමෙන් අඩු වුණාට අපි ජනතාව වෙනුවෙන් දුක් විඳිනවා මට පිටුපස්සේ කෑල්ල හොඳටම ඇති අපි නිතරම ජනතාවට පණ වුණක් දෙනවා කියලා අපිට ඉස්සරහ කෑල්ල දෙනවා අපි මොකද කරන්නේ එළ දෙනට කවනවා වතුර පොවනවා ලනු දානවා ඊට පස්සේදී වගාවකට පැන්නොත් දඩ ගෙවනවා ඔක්කොම ටික කරනවා අර අපිට ඡන්දේ දීලා කර අපිව බලා ගන්නම් කියපු එක මොකද කරන්නේ සේරම සාරේ ටික උරා ගන්නවා ඒ එකගුගේ මාසික ආදායම කෝටි ගාණක් හම්බ කරපු සල්ලි ගාන බැංකු පොත්වල තියාගෙන ළමයින්ට ළමයින්ගේ ළමයින්ට උන්ගේ සනුහරේටම රස්සා දීලා තියෙනවා උන්ගේ සනුහරේටම රස්සාවල් දීලා තියෙනවා අපි තමයි ඒවුන්ට රස්සාවල් දෙන්න අර මොනවාද කැන්නසින් යනවා කියලා පාරක් පාරක් ගානේ ගෙවල් වලට ගිහිල්ලා ඡන්දේ ඉල්ලලා හදලා දුන්නා ඒ හතර රියන් දෙරියන් මොකද කරන්නේ අර හේ සැපට වාඩි වෙලා ඉන්නවා දැන් දෙරියන් හම්බ වෙන්න යන්න පුළුවන්ද දැන් හම්බ වෙන්න යන්න බෑ ආය උවමනාවක් වෙච්ච ගමන් ආය ඇවිල්ලාගෙන ආය අපි ඔයාලට ඉස්සරහා කොටස දෙනවා වටිනකමෙන් අඩුණාට කමක් නැහැ අපිට පිටිපස්සේ කැල්ල දෙන්න කියලා මේ පැත්තෙන් කවනවා එහා පැත්තෙන් ගන්නවා මෙහෙම මෝඩ ඔය 1940 ගණන් වල අපිට නිදහස දෙන්න කලින් එංගලන්තේ ආණ්ඩුකාරයා කියනවා ලංකාවේ මිනිස්සුන්ට ඡන්ද බලය දෙන්න එපා කියලා
ඒකට හේතුව කියනවා ලං එකක් තමයි ලංකාවේ මිනිසුන්ට ඡන්දේ දෙන්න තරමට මොලයක් නැහැ. බැරි වෙලා හරි ඡන්දයිතිය දුන්නොත් මේක පාලනය කරන්නේ එක પરම්පරාවක් විසින් විතරයි කියලා. තාත්තගෙන් පුතාට පුතාගෙන් කොහොම හරි මේක પરම්පරාවෙන් પરම්පරාවට අරගෙන යනවා මිස අපිට ඇති වෙන සුඛ විහරණයක් නැහැ. අපි මොකද කරන්නේ කියන කියන බදු ප්‍රමාණය ගෙවනවා. ගෙවන්න ගෙවන්න අර පැත්තෙන් හොරකම් කරගන්නවා. ඒක නිසා මේ පොරොන්දු කියන දේවල් කඩ කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි බුදුහාමුදුරුවන්ට වෙන පොරොන්දු කඩ කරන්න එපා. සමාදාන විරතිය. ඊට පස්සේ මේ පොරොන්දු තියෙන දැන් අපිට අපි සමහරක් වෙලාවට පොරොන්දු වෙනවා පන්සිල් ආරක්ෂා කරනවා. අපි අනුන් වෙනුවෙන් පව් කරන්නේ නැද්ද? අපි අනුන් වෙනුවෙන් පව් කරලා නැද්ද? කොච්චර පව් කරලා තියෙනවද? ගෙදරට එනවා සර්පයෝ. අපි සර්පයෝ මරන්නේ නැහැ. ගෙදර පොඩි ළමෙක් ඉන්නවා. දැන් සර්පයාට මොකද කරන්නේ? සර්පයා මරනවා. ඇයි මරන්නේ? මරන්නේ වෙන මොකවත් හින්දා නෙවෙයි අර ළමයාකයි කියලා. අපි අනුන් වෙනුවෙන් බොරු කියලා නැතිද? නීතියෙන් හරි විපාසලින් හරි දඬුවම් කරන්න තියෙනවා නම් අපි කියලා නැද්ද? අනේ සර් ළමයට ලෙඩ වෙලා හිටියේ නැගිට ගන්නවත් බැරුව හිටියේ දඬුවම් කරන්න එපා කියලා අපි කියලා නැද්ද? අනුන් වෙනුවෙන් බොරු කර බොරු කියලා නැතිද? ඕනි තරම් කියලා තියෙනවා. අපි අනුන් වෙනුවෙන් කොච්චර පව් කරලා තියෙනවද? දැන් අපේ ගෙදරට නායක ආවට පස්සේ අපි අල්ලපු ගෙදරට ගිහිල්ලා කියනවා අනේ මේ කරුණාරත්න මේ ගෙදරට සර්පෙක් ආවනේ කියලා. මොකಾದ කියලාවත් අහන්නේ පොල්ලක් කඩාගෙන වයන්නේ ආපු ගමන් තලනවා. කවුරු වෙනුවෙන්ද මේ පාපය කරුවේ? අනුන් වෙනුවෙන්. දවසක් පන්සලට සර්පෙක් ඇවිල්ලා මම ඇත්තටම මරයි කියලා තුන් හිතකින්වත් තිබුණේ නැහැ. මම කිව්වා අන්න පුතේ සර්පෙක් කියලා. කියන කොටත් මරලා ඉවරයි. කියන කොටත් සර්පයාව මරලා ඉවරයි. එතකොට ඒ කවුරු වෙනුවෙන්ද මැරුවේ? අනුන් වෙනුවෙන්. අපි අනුන් වෙනුවෙන් කොච්චර පව් කරලා තියනවද? ඒක නිසා පින්වත්නි කවම දාකවත් වැලකීම කියන දේ ඇති කරගත්තට පස්සේදී තව කිසිම කෙනෙක් වෙනුවෙන් අපි අකුසල් කරන්න එපා. ඒ අකුසලයේ විපාකය ගෙවන්නට වෙන්නේ අපි උදව් කරපු කෙනාට නෙවෙයි අපිටමයි. මම අනිත් කෙනා වෙනුවෙන් මේ පාපය කරේ. ඒක නිසා ඒකේ අකුසලයේ මට නෙවෙයි අනිත් කෙනාටයි කියලා අපිට එයාට කොටසක් බෙදෙන්නේ නැහැ. ඒ අකුසලයේ විපාකය ගෙවන්න වෙන්නේ අපිටමයි. ඊළඟ විරතිය තමයි සමුච්ඡේද විරතිය. සමුච්ඡේද විරතිය කියලා කියන්නේ ඒ පුද්ගලයාට අකුසල් උපදින්නේ නැහැ. දැන් අකුසලයක් ඇති වෙන්න නම් අකුසල් සිතුවිල්ලක් ඇති වෙන්න ඕනේනේ. ඉස්සෙල්ලාම සිතුවිල්ලක් ඇති වෙන්න ඕනේ මෙන්න මේක මේ විදිහට කරන්න ඕන කියලා. අකුසල් සිතුවිල්ලක් උපදින්නේ නැතිනම් ඒ පුද්ගලයාගේ අතින් කවමදාකවත් අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. අකුසල් අපි ඕනිම කෙනෙකුට අකුසල් සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒ අකුසල් සිතුවිලි ඇති වෙන එක නතර වෙන්නේ කවදටද? අකුසල් සිතුවිලි ඇති වෙන එක නතර වෙන්නේ අපි සෝවාන් මාර්ගඵලයට පත්වෙච්ච දවසට විතරයි. සෝවාන් වන තුරාවටම අපිට අකුසල් සිතුවිලි උපදිනවා. අකුසල් සිතුවිලි උපදින්න උපදින්න අපි සසර ගමන දික් කර ගන්නවා. අකුසල් සිතුවිලින් උපදින්නේ නැති වෙන්න නම් අපි අනිවාර්යෙන්ම සතර මාර්ගඵලවල පළවෙනි මාර්ගඵලයට පත්විය යුතුමයි. ඊට පස්සේදී අපි සතර අපායෙන් නිදහස් වුණු පුද්ගලයෝ. ඊට පස්සේ කවමදාකවත් අපි ආයෙ සතර අපායට ඇදගෙන වැටෙන්නේ නැහැ. අපි අතින් පංචානන්තරීය පාප කර්ම සිදු වෙන්නේ නැහැ කියලා අපිට සහතික වෙන්න පුළුවන්. මම දැක්කා මේ ළඟදී මේ ප්‍රවෘත්ති වලට පෙන්නුවේ අම්මා බාර ගන්න බෑ කියලා පුතා ප්‍රසිද්ධියේ පොලිසියේදී කියනවා. මං අම්මා බාර ගන්නේ නෑ කියලා. දැන් ඒ වගේ අයට බුදුහාමුදුරෝ දේශනා කරේ කවුරු කියලාද? යෝ මාතරංවා පිතරංවා ජින්නකංගත යොබ්බනං පහූසන්තෝ නබරති තංජඤ්ඤා වසලෝ ඉති. තමන්ට හැකියාව තියෙද්දී වයසට ගිය දිරාපත් වුණු දෙමව්පියන්ට නොසලකන්නේද ඒකාවසලය කියලා. තමන්ට හැකියාව තියෙද්දි නොසලකනවා. දැන් එයා කියනවා මට බිරිඳක් ඉන්නවා, දරුව තුන් දෙනෙක් ඉන්නවා, ඒක නිසා සර් මට මැරුණත් මගේ අම්මා එපා කියලා.
එතකොට හදිසි අවස්ථාවකදී කේන්තියක් ගියෝතින් එයාට බැරිද එයාගේ අම්මට ගහන්න පුළුවන්. එතන පංචානන්තරීය පාප කර්මයේ සිද්ධ වෙන්න තියෙන ඉඩ කඩ 99%ක්ම වැඩි. ඒ වැඩි වෙන්න ප්‍රධානම හේතුව තමයි අපි සතර අපායෙන් නිදහස් නොවුණු නිසා. දැන් සීගිරි කාශ්‍යප කියලා කිව්වට පස්සේදී කාශ්‍යප රජුරෝ සෑහෙන්න සාසනීයට රටට ජාතියට වැඩ කරපු රජ කෙනෙක්. අවසානයේදී කය බිඳී මරණින් මතු කොහෙද උපදින්නේ? අවීචි මහ නරක ආදියට යනවා. ප්‍රථම ධර්ම සංගායනාව දක්වන්නට කරන්නට දායකත්වයේ දරපු අජාසත් රජුරෝ කය බිඳී මරණින් මතු නිරයේ උප්පත්ති ලැබනවා. ඇයි? තමන්ගේ තාත්තා මැරුවා අසත්පුරුෂ ආශ්‍රය නිසා. දැන් සමහරක් මිනිස්සු ඉන්නවනේ, කවුරු වරි කෙනෙක් ඇවිල්ලා කිව්ව ගමම හොයලා බලන්නේ මොකවාත්ම නැහැ, ඒකට යනවා. ඔය රණ කකුළු ජාතකය කියලා ජාතක කතාවක් තියෙනවා. ඒ කතාවේ තියෙන්නේ අපේ මහා බෝසතාණන් වහන්සේ බඹුණෙක් වෙලා උප්පත්ති ලැබනවා. ආනන්ද හාමුදුරුව ඒ දවස්වල කකුළුවෙක් වෙලා උප්පත්ති ලැබනවා. ඒ දවස්වල දෙව්දත්තර හාමුදුරුව නාගයෙක් වෙලා උප්පත්ති ලැබනවා. චින්ජිමානිකාව කපුටියක් වෙලා උප්පත්ති ලැබනවා. මේ අය සසර පුරාවටම එකටමයි ගමන් කරේ. දවසක් අර කපුටු දෙනට හිතෙනවා අර බඹුණගේ ඇස් දෙක කණ්ඩ ඕනේ කියලා. ඇස් දෙක කණ්ඩ ලේසි වැඩක් නෙවෙයිනේ මේක. බඹුන් මා බෝසතාණන් වහන්සේගේ නිල් මැණි දෙකක් වගේ ලස්සන ඇස් දෙක කලවගෙන කණ්ඩ ඕනේ කියලා මේ කපුටු දෙනට හිතෙනවා. ඇය මොකද කරන්නේ? උපායක් කල්පනා කරලා කපුට කෑම හොයාගෙන එනකොට කූඩුවට වෙලා බොරුවට බුදියගෙන ඉඳලා කියනවා. කපුට අහනවා, සොඳුරිය ඇයි මේ අවේලාවේ නිදාගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ කියනවා, මේ ඔයා තාත්ත කෙනෙක් වෙන්න යන්නේ, මට බබෙක් හම්බ වෙන්න. කපුටු දෙන්නට බබෙක් හම්බ වෙන්න එක පැබිත්තර දාන්න ඉන්නේ මම. හැබැයි මම ඔයාට නොකිව්වට මම මහා දුකකින් ඉන්නේ. ඊට පස්සේ කියනවා, කියන්න සොඳුරිය, මේ ලෝකේ මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම ඒ දේ අනිවාර්යෙන්ම ඔබ වෙනුවෙන් කරනවා. ඊට පස්සේ කිව්වා, මට තියෙන එකම ආසාව තමයි අර මෙතන හැමදාම කුඹුරට යන බඹුණගේ ඇස් දෙක ගලවලා කන්න ඕනේ. ලේසි වැඩක් නෙවෙයිනේ. කපුටා කල්පනා කරා, මේ ඇස් දෙක ගලවගන්නේ කොහමද? ඊට පස්සේ කල්පනා කළා බැරිම තැන ගිහිලා තමන්ගේ යාළු මිත්‍රයා වුණු නාගයාට කිව්වා, බලන්නකෝ අසත්පුරුෂයාට හම්බ වෙන්නේම අසත්පුරුෂයෙක්නේ. සත්පුරුෂයෙක් හම්බ වුණේ නැහැ, අසත්පුරුෂයාට හම්බ වුණේ අසත්පුරුෂයාමයි. අසත්පුරුෂයාට ගිහිල්ලා කිව්වා, මගේ නෝනාට මෙන්න මෙහෙම දොළ දුකක් තියෙනවා, අර බඹුණගේ ඇස් දෙක කන්ටෝන. ඒකට මම උඹගෙන් උදව්වක් ඉල්ලගෙන ආවේ. නාගයා කියපු ගමන් පිළිගත්තා, හරි මම කරලා දෙන්නම්, මෙතනින් යනකොට මම ගහන්නම්. ඊට පස්සේ වැටුණට පස්සේ උඹ මොකද්ද කරන්න ඕනේ? උඹ ඇවිල්ලා මේ බඹුණගේ ඇස් දෙක ගලවගෙන ගෙනිහිල්ලා දීපම් බිරිඳට. දැන් බඹුණා එන වෙලාව බලාගෙන ඉඳලා නාගයා තනකොළ ඇතුලේ හැංගිලා ඉඳලා බඹුණගේ කකුලට ගැහුවා. කකුලට ගහපු ගමන් මොකද වුනේ? බඹුණා බිම වැටුණා. බිම වැටුණට පස්සේ මොකද කරේ? දැන් කපුට ඇවිල්ලා කැරකෙනවා. ඒ කැරකෙන වෙලාවේදී අර මහා බෝසතාණන් වහන්සේගේ කල්යාණ මිත්‍රයා කකුලුවා ඉන්නවනේ. කකුලුවා හැමදාම බලාගෙන ඉන්නවා බෝසතාණන් වහන්සේ මේ පොකුණ ගාවට එනකම්. එදා එන්න පරක්කුයි. ගොඩට ඇවිල්ලා බලනකොට මහා බෝසතාණන් වහන්සේ මේ කල්යාණ මිත්‍රයා බිම වැටිලා ඉන්නවා, කපුටෙක් වටේ කැරකෙනවා. කකුලුවා හිමින් ඇරේ ගිහිල්ලා ඉවර වෙලා අර කපුටා මූණේ වහලා ඇස් දෙක ගලවන්න හදනකොටම කකුලුවාගේ එක අණ්ඩකින් කපුටාගේ බෙල්ල අල්ලගත්තා. අල්ලගෙන ඉතුරු අණ්ඩෙන් නාගයාගේ බෙල්ල අල්ලගත්තා. අල්ලගෙන ඉවර වෙලා කිව්වා, උඹලා දෙන්න මොකද්ද මේ කරන්න හදන්නේ? ඊට පස්සේ කිව්වා, මම නෙවෙයි, මේ මූ තමයි, නයා තමයි මේ කපුටා මේ බඹුණට ගැහුවේ. ඊට නාගයාගෙන මම ගැහුවු ගහපු එක නම් ඇත්ත, මට ගහන්න කිව්වේ මූ තමයි. ඊට ටික ටික තද කරලා ඉවර වෙලා කිව්වා, උඹ දැම්මම මේ නාගයා නාගයාට කියනවා, උඹ දැම්මම බඹුණගේ විස උරන්ට ඕනේ. ඊට පස්සේ මොකද කරේ? අර ගහපු තුවාලෙට කට තියලා නාගයා ආපහු විස ඉරුවා. උරලා ටිකක් වෙලා යනකොට බඹුණ වාඩි වෙලා බැලුවා, සිහිය ඇවිල්ලා බලනකොට මේ බෝසතාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර කකුලුවා
සත්තු දෙන්නෙක්ගේ අඬු දෙක බෙලි දෙක අඬු දෙකෙන් අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ කෝ මොකද්ද ඔය කරන්නේ? ඔකුන් දෙන්න අතාරින්නේ. ඇයි මේ සත්තු මරන්නේ? ඇයි හිංසා කරන්නේ? ඊට පස්සේ කිව්වා මෙවුන් දෙන්න ඔබතුමාට කරපු අපරාධය. ඔබතුමාට මේ නාගයා ගැහුවා. ඒ වෙලාවේ මේ කපුට ඇවිල්ලා ඇස් දෙක කලවන්න හැදුවා. ඒ වෙලාවේ තමයි මම මුන් දෙන්න වල්ලගත්තේ. මම කියපු නිසා තමයි මේ විස ඉරුවේ. මා බෝසතාණන් වහන්සේ කියනවා මිත්‍රය ප්‍රාණඝාතයේ මහා බරපතල දෙයක්. ඒක නිසා ඕකුන් දෙන්නව අතාරින්න කියලා. ඊට පස්සේ කරා මේවා ගෙවුන් අතාරින්න හොඳ නැහැ. කල්යාණ මිත්‍රයනි මේවා ගෙවුන් අතාරින්න හොඳ නැහැ කියලා අර අඬු දෙක ටික ටික තද කරා. තද කරලා අවසානයේදී මොකද වුනේ? ඒ දෙන්නම මරණයටපත් වුණා. දැන් අපේ වුන් නැද්ද කියපු ගමම්ම පිළිගන්න අය? ඒ බුද්ධ ආගමේ තියෙන පුද්ගලයෝ කීප දෙනෙක් මේ සංමේක සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සෝණ සූත්‍රය කියලා. අපි මේ එක බබුණෙක් ගිහිලා බුදුහාමුදුරුවොත් එක තර්ක කරනකොට බුදුහාමුදුරුවෝ කියනවා බඹුණ බල්ලන්ට වඩා අන්තයි කියලා ඔප්පු කරලා පෙන්නනවා. බඹුණ කියලා කිව්වට පස්සේ මේ සමත්ත මිනිස් සංගයම අයිති වෙන්න පුළුවන්. බල්ලන්ට වඩා අන්තයි කියලා ඔප්පු කරලා පෙන්නනවා. ඊට පස්සේ ඒක ඔප්පු කරපු විදිය කියන්නම් මම. මේ සූත්‍රයේ නම සෝණ සූත්‍රය. ඒකේ සඳහන් කරනවා බඹුණෙනි පෙර සිටි සුනකයෝ උදේ වරුවේද සවස් වරුවේද ශික්ෂාව සොයාගෙන ගියා. ඒ කියන්නේ කෑම හොයාගෙන ගියා කියලා කිව්වා. පෙර සිටි බඹුණෝද උදේ වරුවේද සවස් වරුවේද ශික්ෂාව සොයාගෙන ගිහ කෑම හොයාගෙන ගියා. දැන් සිටින බඹුණෝ ඇතිතාකා කුස පුරවාගෙන යනකොට ඔතාගෙනද යති. තවමත් සුනකයා කාල යනවා විතරයි අරගෙන යන්නේ නැහැ. මේ පළවෙනි කරුණ සුනක යෝගාව ඉතුරු වෙලා තියෙනවා, මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙනවද නැද්ද? එහෙම වෙලා තියෙනවා. බණ ගෙදරකට ගියාට පස්සේ බණ අහන්නේ ඉන්නේ 20යි. එළියේ ඉන්නවා 800ක් විතර. කෑම බුපේ කර ටිපර් කරුවත් මදි. සමහරක් කැවුන් සොපින් කවර වලටත් දාගෙන යනවා. පවුලේ පස් දෙනෙක් ඉන්නවා නම් පස් දෙනාම කාලා ඉතුරු ටික අරගෙන යනවා. ඇස් දෙකට පේන්න තියෙන කෑම જાති සේරම ටික බෙදා ගන්නවා. බල්ලා කන්නේ නැති එක ගන්න නෑනේ. දැන් අපි බෙදාගත්තු ඔක්කොම කනවද? කන්නේ නෑනේ. හැබැයි බල්ලෝ කවදාකවත් කන්නේ නැති දේ ළඟටවත් යන්නේ නෑ. මේ පළවෙනි කාරණාව සුනක යෝගාව තවම තියෙනවා, මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තියෙනවා. පෙර සිටි බඹුණෝ තම බැමිණිය කරා පමණක් ගියාය. පෙර සිටි සුනකයෝද දැන් සිටින සුනකයෝද තම සුනකිය කරා පමණයි යන්නේ. දැන් සිටින බඹුණෝ, ඒ කියන්නේ මිනිස්සු තමන්ගේ බිරිඳ ගාවටත් යනවා, අනිත් බිරිඳෑවරු ගාවටත් යනවා. හැබැයි මේ පළවෙනි කාරණාව තවමත් සුනක යෝගාව ඉතුරු වෙලා තියෙනවා, මිනිස්සු ගාව නැති වෙලා තියෙනවා. ඊළඟ කාරණාව, දැන් සුනකයෙක් තම සුනකිය කරා යන්නට නම් ඒ වයසක් එළඹෙනකන් ඉන්නවනේ. වයසක් එළඹෙනකන් ඉන්නවා. දැන් මිනිස්සු වයස එළඹෙනකන් ඉන්නවද? එතකොට මේ පළවෙනි කාරණාව බල්ලෝ ගාව ඉතුරුලා ඉන්න මිනිස්සු ගාවින් ඈත් වෙලා ඉවරයි නේද? මේ විදියට කරුණු කාරණා කීපයක් මතක් කරනවා. මිනිස්සුන්ට වඩා සුනක යෝගාව තවමත් ගතිගුණ ඉතුරු වෙලා තියෙනවා අපිට වඩා. ඔය ඉස්සර කාලේ සත්තු හිටියේ මේ ගෘහාසිතවනේ කැලෑබදව. ඒ ඉන්නකොට ඒ සත්තු නිදා ගන්න කලින් රවුම් 3-4ක් කරකිනවා අර පරණ පුරුද්දට තනකොළ ටික පොඩි වෙන්න. ඒ තනකොළ පොඩි වෙන්නයි ඒ කට්ටිය ඒ දේ වැඩේ කරන්නේ. හැබැයි දැනටත් ඒ සතු ටයිල් පොළවේ නිදාගත්තත් පෙර සංසාර පුරුද්ද ඇතහැර ගන්න බෑ. දැන් මිනිස්සු වර්ග කීපයක් ඉන්නවා. එක් අවස්ථාවකදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දීලා ඉවර වෙලා මිනිස්සු බනිනවා. එහෙම මිනිස්සු නැද්ද? දීලා බනිනවා. අපිත් ඕකුන්ට දුන්නනේ ආයෙනම් දෙන්නේ නැහැ. එහෙම කියලා බනිනවා. දීලා ඉවර වෙලා බනිනවා. තව කොටසක් ඉන්නවා බැනලා ඉවර වෙලා දෙනවා. අර දීලා වැඩකුත් නැහැ බං, ඕකුන් ගාව තියෙනවා. ඕකුන්ගෙන් අපිට ගන්න ඕනේ කිය කියා තිය බැනලා ඊට පස්සේ දෙනවා. දැන් ලංකාවේ මිනිස්සු 2000කට එක හාමුදුරුවෝගෙනයි ඉන්නේ. ප්‍රතිසතිය ගත්තට පස්සේද මිනිස්සු 2000කට එක හාමුදුරුවෝගෙනයි.
ඒකනේ මින් ළමයි 2000ක් ගත්තොත් එතනින් එක්කෙනයි පැවිදි වෙන්නේ. එතන 2000කට එක්කෙනෙක් පැවිදි වුණාට පස්සේදී නිකමට හිතලා බලන්න උපස්ථාන කරන්න ඉන්න මේ පැවිදි වෙච්ච කෙනාට 200ක් විතර. තව 1800ක් ඉතුරුයිනේ. ඒ 1800 මොකද කරන්නේ? ඒ 1800 බයිනම. දෙන්නෙත් නැහැ. දිනේ කාට දෙන්න අරින්නෙත් නැහැ. දැන් ගොඩාක් වෙලාවට පන්සල් හදනවාට විරුද්ධ කවුද? බෞද්ධයෝමනේ. මේ බෞද්ධ මිනිස්සු කොච්චර නම් ඔය සමාජ මාධ්‍යවල කඳුවල පන්සල් හදන්න එපා, පිළිම වලට කණ්ඩ දෙන්න එපා, බුද්ධ පූජාව තියන්න එපා, දුප්පත් මිනිසුන්ටයි කණ්ඩ දෙන්න ඕනි. ඔහොම කොච්චර තියනවද? එතකොට මේ දේවල් දාන්නේ කවුද? බෞද්ධයෝමයි. අර 200ක් විතර දෙනකොට 1800ක් ඉන්නව බයින්න. හාමුදුරුව කෙනෙකුට සබන් කෑල්ලක් පූජ කරන්න, දත් බුරුසුවක් පූජ කරන්න, සිවුරක් පූජ කරන්න කීයෙන් කී දෙනාද ඉදිරිපත් වෙන්නේ? දානි හැන්දක් පූජ කරන්න කීයෙන් කී දෙනාද ඉදිරිපත් වෙන්නේ? එතුරු 2000කින් 1800ක් මොකද කරන්නේ? නොදී බයිනවා. තවත් කොටසක් ඉන්නවා දෙන්නෙත් නෑ නොදෙන්නෙත් නෑ. හැබැයි මේ මිනිස්සු දැක්ක තැන බයිනවා. එක දවසක් මට ඇඹිලි, මම බස් එකේ ඉන්නකොට පාරේ මේ පැත්තේ ඉන්නවා, එහා පැත්තේ ඉඳන් මිනිස්සු මට බයිනවා. මොන හේතුවක් නිසා බයිනවද මම දන්නේ නෑ. කාලා තෙල වැඩි වෙලාලු ඕනෝම කිය කියා මට බයිනවා. මට කියන්නත් දිතුනා තෙල නම් වැඩි වෙලා නෑ බොල, තෙල් මිල නම් වැඩි වෙලා කියලා. දැන් තෙල වැඩි වෙලා හරි කිරිපැණි කාලා කිය කියා අපිට බයිනවා, මට බයිනවා. දැන් එහෙම කෑවනම් හරි ඇඟපතක් හරි තියෙන්නෙපේ. මම මේ ලේ දන් දෙන්න මම පුදුම ආසාවකින් ඉන්නේ. මම යන්න බයයි, මට බැනලා එලවයි කියලා. කිලෝ 44ක් තියාගෙන කොළගඳ ටිකක් හරි බෝතලයකට දාලා ස්වාමීන් වහන්සේ මෙන්න මේකත් අරන් යන්න දෙන්න ලේ තියෙනවද කියලා ඇහුවොතින්. ඉතින් මම මේ පුදුමාකාර ආසාවකින් එනවා ලේ ටිකක් දන් දෙන්න. ඒක මේ ආත්මෙදි කරගන්න වෙන්නේ නැහැනේ මට. කිලෝ 50ක් කැපයි ඉතින්. කිතා කිලෝ 6ක් ඕනේ. ඒක නිසා ඉතින් ඒක හදාගන්න වෙන්නේ නැහැ මට. ඉතින් තෙල වැඩි වුණා නම් ගිහිලා ටිකක් දීරෙන්න තිබ්බනේ. අර එහා පැත්තේ ඉඳන් ඇයි අර බනින්නේ? සංසාර පුරුද්ද. සසර පුරුද්දට. සිල්වතුන් දැකපු දැකපු තැන බැනලා බැනලා සංසාර පුරුද්දට තවමත් බයිනවා. එහෙම නැතු ඒ මිනිහයා මම කවුද කියන්න දන්නේත් නැහැ. එයා මාව කවුද කියන්න දන්නේත් නැහැ. හැබැයි දැකපු ගමන් බැනනවා. මම ඉතින් ඇතිතරමක් බැනපන් කියලා මම සද්ද නැතු ඉඳලා බස් එකක් ආවා. මම බස් එකේ නැගලා ආවා. ඊට පස්සෙත් බාගද බයින්නේ නැති. ගෙඩිය පිටින් විශ්වාස කරනවා. ග්‍රහණමුඛ කියලා නේ කියන්නේ. මොනවා හරි දෙයක් කියපු ගමන් කිසිම සොයා බැලීමක් මොකවත්ම නැහැ. අවු ඒක එහෙම වෙන්නේ නැති. ඕක එහෙම තමයි අපිත් දන්නවා කියලා ඒක මෙහෙම කියලා බයිනවා. එහෙම ගෙවල් වල නැතිද? සොයා බැලීමකින් තොරව නඩු විභාග දෙන අය මිනිස්සු නැතිද? ඕනි තරමක්, ඕනි තරමක් ඉන්නවා. ඒක නිසා පින්වත්නි යමක් කරන්නට කලින් ඒ පිළිබඳ විනිශ්චය කරන්න ඕනේ. දෙයක් කරන්න කලින් ඒ පිළිබඳ හොයලා බලන්න ඕනේ. ලංකාවේ හොයලා දැන් නිකමට මතක් කරලා බලන්න, ලංකාවේ අපි හැම කෙනෙක්ම ඉගෙන ගන්න උනන්දු කරනවනේ. මේ ගමේ මට මතක් වෙච්ච විදිහ වෙලාවට මේ මතක් කරේ, මේ ගමේ කොළේ උගන්නපු විදුහල්පතිවරයා තාම ජීවතුන් අතර ඉන්නව නේද? අවුරුදු 90 ගානක්ද කොහෙද වයස ඇලු සර්ට? එයාගේ ළමයි ගුරුවරු එහෙම එහෙම හැදිච්ච ගුරු පරම්පරාවක පිරිසක් ඉන්නවා මේ ගමේ. කවුද යන්නේ සර් බලන්න? අවුරුදු 90 ගානක් වයස විදුහල්පතිවරයා බලන්න කවුද යන්නේ? අනේ අපේ ඇස් පෑදුවේ මේ ගුරුතුමානේ කියලා. අම්මට හරීම ආදරෙන් උගන්වපු ගුරුවරු දෙන්නෙක් වෙන. එක්කෙනේ පුංචි මැණිකේ ගුරුතුමිය, අනිත් එක්කෙනා සවර්ණා ගුරුතුමිය. මම තමයි පන්තියේ අන්තිමියා. අවුරුදු 11ක් පුරාවට පන්තියේ අන්තිමියා. ඒක කවමදාකවත් කාටවත් දුන්නේ නැහැ. අවුරුදු 11ම පන්තියේ අන්තිමේ. ඇයි? සතියකට එක දවසයි ඉස්කෝලේ යන්නේ. විභාගේ තිබුණත් ඒ සතිය දවස් 10ක් 5ක් උගන්වන්නේ මාස සතියකට. ඉතින් මම යන්නේ එක දවසකටයි. ඒ දවසට තියෙන විෂය ලියලා එනවා මිසක් මම එතනින් එහාට හොයන්න යන්නේ නැහැ. මට අනිත් විෂයන් වලට ලියන්න යන්න මට වෙලාවකුත් නැහැ. මං ඒ දවස්වල ඉඳන් නොයේකුත් ඔය කාර්මික වැඩ, රේඩියෝ හදන්න, මැකෑනික් වැඩ, ඒ වගේ දේවල් තමයි මම ගවේෂණය කරේ. කොහොම හරි මම සතියේ එක දවසක් ඉස්කෝලේ ගිහිල්ලා මම අවුරුදු 11ක් පුරාවටම පන්තියේ අන්තිමියා.
අවුරුදු 11ම පන්තියේ පිටිපස්සේ පෙළිය හිටියේ. හැබැයි අදටත් මම ඉන්න තැන දැකලා ඒ පුංචි මැණිකේ ගුරුතුමියයි ස්වර්ණා ගුරුතුමියයි අඬලා සතුටු වෙනවා. අදටත් සතුටු වෙනවා. මොකද මට මම පන්තියේ අන්තිමිය වුණාට අකුරු ශාස්ත්‍රය පුළුවන් මට අකුරු ලියන්න දැනුම ඒ ටික තියෙනවා. ඒත් විභාග ලියන්න නැතුව පළවෙනිය දෙන්න බෑනේ. එක දවසක් ඔය අපි විභාග ලියනකොට ඒ දවස් ඉස්කෝලේ යන දවස්වල මට කොල්ලෙක් හිටියා. ඌ මට හැමදාම ගහනවා. සතියකට එක දවසයි යන්නේ එදාට ගහනවා. නිකන් හරි යන ගමන් ටොක්ක්ක් හරි යනගෙන යනවා මම රණ්ඩුවට යන්නේ නැති නිසා. එක දවසක් මම අපි බුද්ධඝම උගන්වනකොට සර් කිව්වා මේ පස් කොසල් රජුරුව ගැන උගන්වලා ඊට පස්සේ ජාතික පක්ෂියා ගැන උගන්වලා ඊට පස්සේ ප්‍රශ්න වගයක් දුන්නා මේවට උත්තර ලියන්න කියලා. උත්තර ලියන්න කියලා දුන්නාට පස්සේ දැන් අරු මට මගෙන් යම්වි පළවෙනියට ඇව්වා අර පළවෙනි උත්තරේ කියපන් කියලා. කිව්වේ නැත්නම් ගහනවනේ. ඒ ගමන් මම දැන් පළවෙනි උත්තරේ කොසල් රජුරුව මම මූට ළඟින් යන්න ලේසි වෙන්න කොසල් රජුරුව කියන්නේ නැතුව මම කිව්වා කෙසල් රජුරුව කියලා. ඊළඟ ප්‍රශ්නේ තිබුණේ ජාතික පක්ෂියා නම් කරන්න කියලා. මූ මගෙන් අහුව ජාතික පක්ෂියා කියපන් කියලා. වලි කුකුලා කියන එක ළඟින් යන්න මම මූට ඇටි කුකුලා කියලා කිව්වා. මේ මී හරක ඒ දෙක ඒ විදිහටම ලියලානේ. ඊට පස්සේ සර් මොකද කරේ? කෙසල් කොසල් රජුරෝ කියන එක කෙසල් රජුරෝ කොසල් රජුරෝ කියලා සර් හැදුවා ඒක. ඇලපිල්ලක් ස්පිල්ලක් මොකක් හරි වෙලා වෙන්නේ නැති කියලා ඒක සර් හැදුවා. ඊට පස්සේ තියෙන ඇටි කුකුලනේ. ඊරසකෝ යකෝ ජාතික පක්ෂියා ඇටි කුකුලද බයකවත් දන්නේ නැද්ද කියලා ගෙන්නෙව්වා. ගෙන්නවලක මේ පළවෙනි එක කෙසල් රජුරෝ දෙවෙනි එක ඇටි කුකුලා මොනවාද උඹලා ඉගෙන ගන්න කියලා කියපු ගමන් මූ කිව්වනේ රෝහන් තමයි සර් කියලා දුන්නේ කියලා. ඊට පස්සේ මට කව මෙහෙවරෙන් කියලා. වනසූරිය සර් මම ගියා ළඟට. ගියාට පස්සේ මගේ පොත බැලුවා. මගේ පොතේ හරියට තියෙනවා. ඊට පස්සේ දැහැව්වා ඇයි මූට වැරදියට කියලා දුන්නේ කියලා. මං කිව්වා සර් උත්තර කියලා දෙන එක වැරදීනේ. මම මෙයාට මේ ළඟින් යන්න කිව්වා උත්තර දෙකම. ඉතින් කොස් කෙසෙල් රජුරුව කිව්වහම මූට කොසල් රජුරුව කියලා ලියා ගන්න බැරි නා. වලි කුකුලා කියන එකට උත්තරේ ඇටි කුකුලා කියලා කිව්වට පස්සේ ඒක හිතා ගන්නත් බැරි නා. මට කරන්න දෙයක් නෑ කියලා. අරූට හොඳටම ගහුවා තොට මෙච්චර උදව්වක් කරලත් ලියා ගන්න බැරි වුණාද කියලා. මම අදටත් මගේ ගුරුවරු බලන්න මම යනවා. මේ ඉස්කෝලවල උගන්නපු ගුරුවරු බලන්න කී දෙනෙක් යනවද? ඇත්තටම යන්නේ නැහැ නේ මට තවමත්. මම මහාන වෙලා නැතිනම් මට උගන්නපු ගුරුවරුන්ට මම අදටත් දන ගහලා වඳිනවා. අදටත් දන ගහලා වඳින්න හිතන ටීචර් දැක්ක ගමන් ටීචර් මගේ ළඟට එන කලින් මම ටීචර් ළඟට යනවා. ගිහිර ටීචරත් එක්ක කතා කරනවා. ටීචර් මට උගන්නපුවා මතකයි. ටීචර් මට ගැහුවා ඒ බලන්න ටීචර් මං අද ඉන්න තැන මට ටීචර් ගැන සතුටුයි කියලා. මම ගුරුවරයෙක් දැක්කොතින් මට උගන්නපු මම අනිවාර්යෙන්ම ළඟට ගිහිල්ලා කතා කරනවා. පුංචි මැණිකේ ගුරුතුමියගේ උපන්දිනේ තියෙන දෙසැම්බර් මාසේ 5 වෙනිදා මම යනවා ටීචර් බලලෙන්න. හැබැයි හැම අවුරුද්දකම මට යන්න වෙන්නේ නැහැ. හැබැයි පුළුවන් අවස්ථාවක් ආපු ගමන්ම මම ගිහිල්ලා ටීචර්ව බලලෙනවා. ඒක නිසා ඊළඟ කාරණාව මේ ගමේ ඉන්නවනේ කවි කියන කට්ටිය. හරි ප්‍රසිද්ධයිනේ මේ ගම කවි කියන කට්ටිය. මේ ගමේ තව කවුද දැන් ඊළඟ પરම්පරාවක් ඉන්නද? දැන් ඔය ඉන්න પરම්පරාව මැරුණට පස්සේදී ඊළඟට ඉන්න પરම්පරාව කවුද? ඊළඟට කවුරුත් නැහනේ. අපේ සිංහල වෙදකමට උනේත් ඕකම තමයි. හැම එකේම ගුරු මුෂ්ටිය තියලා ඉගෙනුවා. මොනවා හරි එක දෙයක් හංගගෙන ඉගෙනුවා. උගන්නලා උගන්නලා 100 දෙනෙක් ගුරුවරු ගැන්නුවා නම් වෙදකම් 100කට තියෙන මේවා නැති කරා. ඒක නිසා අද වෙනකොට සිංහල වෙදකම කියන එක අපෙන් නැත්තටම නැති වෙලා ගිහිල්ලා ඉවරයි. දැන් තියෙන්නේ බටහිර වෛද්‍ය ක්‍රමේනේ. දැන් බටහිර වෛද්‍ය ක්‍රමේ ඔක්කොම දොස්තරලා වෙන්න රාජ්‍ය සේවකයෙක් වෙන්න තමයි උත්සාහ කරන්නේ. මොනාටද ඔච්චරටම රාජ්‍ය සේවකයෙක් වෙන්න උත්සාහ කරන්නේ? ලංකාවේ එකම ආයතනයක්වත් තියෙනවාද හොරකම් කරන්න නැති එක? ලංකාවේ මොන රාජ්‍ය ආයතනයේද හොරකම් කරන්නේ නැත්තේ? එකක්වත් නැහැ. සේරම ටික හොරකම් කරනවා. හොරකම් කරන්නම තමයි උතනට යන්න උත්සාහ කරන්නේ. වෙන කිසිම හේතුවකට නෙවෙයි. නිකං ඉඳන් පඩි ගන්න, පාර දිගේ දුවනවා, පොලිසියෙන් පස්සෙන් පන්නනවා, වතුර ගහනවා, ආයෙ දුවනවා, ඊළඟ රවුමෙන් ආයෙනවා. හරියට අර අල්ලන සෙල්ලම් තියෙනවා වගේනේ. කොටසක් දුවනවා, කොටසක් පන්නනවා. අල්ලගත්තු ගමන් ගහනවා, ආය අතාරව ගන්නවා, ආය දුවනවා, මාසේ අන්තිමට පඩිත් ගන්නවා.
රාජ්‍ය ආයතනවල සේරම දෙනා හොරකම් කරනවා. ඉතින් මේ විදියට උසස් යයි කියා ගන්නා බොහෝ දෙනෙක් කිරගෙවල් වල ඉන්නවා. රාජ්‍ය ආයතනයකට ලංකාවේ රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා වැඩ කරගන්න පුළුවන් තැනක් තියෙනවද? ඒවුන්ගේ පුදුමාකාර පුළුවන් කාරකමක් තියෙන්නේ රාජ්‍ය නිලධාරීන් කියලා. හරියටම තවමත් රාජ්‍ය ආයතනයක ගෞරවය ආරක්ෂා කරගෙන ඉන්නේ ත්‍රිවිධ හමුදාව විතරමයි. අනිත් සෑම තැනකම හොරකම් කරනවා. දැන් මේ දවස්වල මොකද අස්වැසුමද හිස්වැසුමද මොකද එකක් හම්බ වෙනෝනේ? පුදුමාකාර පොලිමක් නේ තියෙන්නේ බැංකු ගාව. සමුද්ධිය නැති තියෙනවුන්ට නැත්තේ නැව් විතරයි. පොල් අක්කර 10000 ගානක් තියෙනවා. ඒ උන්ට සමුද්ධිය තියෙනවා. මොකවම නැති එකට ඌට සමුද්ධිය නැහැ. ඌට අභියාචනාවක් දෙන්න කියලා දෙනවා. අර ටීවී එකේ පෙන්නනවා අනේ සර් මට ළමයි එක ගෙදරක් තියෙන බිත්තිය කඩලා අලි ඇවිල්ලා. ස්වාමි පුරුෂයත් නැහැ. ළමයිනුත් අබ්බගතයි. ඒ ගෙදරට සමුද්ධිය කපලා. හොඳටම තියෙන එකට තියෙන අර 5000 බෙදපු දවස්වල 5000 බෙදුවනේ තියනේ උමන ඉස්සෙල්ලාම ගත්තේ. ඒ වුණාට අපි කියන්නේ අනේ අපි අපේ ආයුෂත් තරම් ඔයාලා ජීවත් වෙන්න අපි නම් උඹලට පණ උණක් දෙනවා කියලා කියනෝනේ. දැන් ඔයෙම කියන එකෙකුට කියන්න බුණ අපේ සමුද්ධිය අරන් උඹ ජීවත් වෙයන් කියලා. එහෙම කියන්නේ නැහනේ. අපිට ගන්න තියනවා නම් අනිත් එකාගේ බඩේ තියෙන දේ උණක් කමක් නැහැ අත දාලා ගන්නවා මිස අනිත් එකාට දෙන්න හිතක් නැහැ අපිට. ඒක නිසා සමුද්ධිය කියන එකක් හදාගෙන දැන් මාසෙකට කීවතාවක් සමිතිය වලට යන්න ඕනිද? මාස දෙකකට තුනකට සැරයක් සමිති වතාවක් තියෙනෝනේ. එහෙ යන්න ගුවන් එහෙ යනවා සමුද්ධි සමිජිත වෙන්න ගුවන් එහෙ යන්න ඕනේ ශ්‍රම දානට දෙන්න ගුවන් එහෙ යන්න ඕනේ. අවුරුද්ද මාසෙකට කීයද හම්බ වෙන්නේ? ඔය පොඩි ගාන ගන්න දවස් කීයක් එහෙට මෙහෙට දුව ඇවිදිනවද? මම දවසක් කොල්ලෙකුට කිව්වා පුතේ අන ලංකා ආණ්ඩුවෙන් දැන් රැකියා දෙනවලු උඹ ඉගෙනගෙන තියෙන්නේ පුතේ ඇප්ලිකේෂන් එකක් දාපන් රස්සාවක් ගන්න පුළුවන් කියලා. මූ ගත්කටටම කිව්වා අනේ වැඩන්නේ හාමුදුරුවනේ ඕක ගත්තොත් එහෙම සමුද්ධිය කපනවා කියලා. දැන් ඌට සමුද්ධියක් නෑ රස්සාවක් නෑ. ත්‍රිවිල් එකක් ගන්න බයයි සමුද්ධිය කපයි කියලා. ට්‍රැක්ටරයක් ගන්න බයයි සමුද්ධිය කපයි කියලා. ඉතින් ඌ සමුද්ධියට යටත් වෙලා හැමදාම දුප්පතා විදිහට ජීවත් වෙන්න තියෙන්නේ. කපනවා නම් කපපන් කියලා ට්‍රැක්ටරයක් අරගෙන ත්‍රිවිල් එකක් අරගෙන ජීවිතේ ගැට ගහ ගන්න උත්සාහ කරන්න පුළුවන් නෑ. හැමදාම අනුන් යටතේ යැපෙන්න උත්සාහ කරන්න එපා පින්වත්නි. තමන්ට පුළුවන් ආකාරයට මේ මිනිස්සු දුප්පත් කියලා කියන්නේ සම්පූර්ණයෙන් මේක බොරුවක්. උත්සාහය නැතිකම තියෙන්නේ. මඤ්ඤොක්කා කිලෝ එකක් කීයද? රුපියල් 100යි. මඤ්ඤොක්කා පෙති කපලා බදලා විකුණන්නේ කීයද කිලෝ එක? 3400යි. රුපියල් 3000කට දුන්නා. පෙති ටික කපා ගත්තා. ඔය උපදේශන දෙන තැනකට ගිහිල්ලා ඒ ටික පුරුදු වුණා. පැකට් ටිකක් හදාගත්තා. නමක් දාගත්තා. ගිහිල්ලා කඩවල් වලට දාලකො අපි මේ වගේ ස්වං රැකියාවක් කරනවා මේ ටික අරගෙන අපිට සහයක් දෙන්න කියලා. ගමෙන් එපිටට එහෙම ගිහිල්ලා කියලා ව්‍යාපාරයක් පටන් ගන්න බැරිද? ගමේ වැටෙන පොල් ටික එකතු කරගෙන විල කොප්පරා දාලා පිරිසිදු පොල් තෙල් කියලා හදලා විකුණලා ව්‍යාපාරයක් පටන් ගන්න බැරිද? අඹ හැදෙන කාලේට අඹ ඇට ටික ගෙනහල්ලා එකතු කරගෙන ඇවිලා පැල කරලා අඹ පැල අර ගෙඩි හැදෙන ගස් වලින් අතු කපලා ඒවට බට් කරලා රුපියල් 500යි 750යි අඹ පැලයක් විකුණන්නේ හදාගන්න බැරිද? කොස් ඇට කොච්චර තියෙනවාද ගස් ඇට එකතු කරලා ගෙනහල්ලා තම්බලා අඩු කොස් අදලා කඩවල වලට දාන්න බැරිද? කොස් ඇට ටික ගෙනහල්ලා පැල කරලා ඒවට පැණි මරක ගස් වලින් අතු බට් කරලා පැලතවානක් දාගන්න බැරිද? පුළුවන්නේ කොස්සට ඇහිඳින්න කම්මැලි ඉන්නේ කොහොල්ල ගෑවෙනෝනේ. දැන් ඉන්න ගෑනු කොස් පොලොස් ගැට එහෙම හදන්න දන්නේ නැහැ. ඔය සාමාන්‍ය පෙළ පාස් උසස් පෙළ පාස් කියන එකයකට දීලා බලන්නකො පොලොස් ගෙඩියක් හදපන් කියලා. පිහියෙත් කොහොල්ලෑ ගාලා බිත්තියෙත් කොහොල්ලෑ ගාලා ඇතුල්පෙතේත් කොහොල්ලෑ ගාලා ඇතිලියෙත් කොහොල්ලෑ ගාලා දර කෑලි ටිකෙත් කොහොල්ලෑ ගාලා ඒත් පොලොස් ඇඹුල හැදිලා නැහනේ. උයන්න දන්නේ නැහනේ. ලුණු දෙහි දෙන කාලට ලුණු දෙහි ටිකක් කඩාගත්තා. බෝතල් ටිකක් ගෙනාවා. ලුණු දෙහි දැම්මා. ඔන්න මේ කාලෙට හදලා කඩවල වලට දානවා. දෙහි ගෙඩි 10ක් 15ක් කාව බෝතලයකට දාලා ලුණු දෙහි හදලා
රුපියල් 300කට 400කට කඩේ එක විකුණන්න බැරිද? ඕනි තරම් පුළුවන්. ඇයි ඉතින් ඒව කරන්නේ නැත්තේ? ඒව කරන්න බයයිනේ අපි අපිට. ඒ කියන්නේ උපදේශ දෙන්න කෙනෙක් නැතිකම එකක්. අනිත් එක තමයි ඒව ක්‍රියාවට නංවන්න තරමට අපිට ඕනි අද අඹයට ගෙනාව නම් හෙට විකුණන්න ඕනි. අවුරුද්දක් එකමාරක් බලාගෙන ඉන්න තරමට කාලයක් නැහැ. ආලා ටික පැකට් කරලා තියා තියෙනවා. ඊට පස්සේ ගොහරි ගහක් කැටෙන් තියලා වතුර ටිකක් දානවා. ගෙඩි හැදෙන ගහක අත්තක් බට් කරාට පස්සේදී ඒකේ ගෙඩි හැදෙනවා. අඹපැලයක් කීයද? රුපියල් 750යි 1000යි සමහරක් විදියට විකුණ ගන්න බැරි වෙන්න ගහේ වටිනාකම වැඩි වෙනවා. ඒයි ගහ ලොකු වෙනවනේ. ඊට පස්සේ දානවා අපි ගාව අඹපැල තියෙනවා මේ විදියට අපි ගෙන්න ගෙනියන්න එන්න කියලා දැම්මට පස්සේදී මම ওই පහුගිය කාලේ කතා කරා තිස්ස මහරාමේ පැල තවානකට. පේර පැල තියෙනවා 3750යි. පේර පැලයක් රුපියල් 3750යි. හොරණ තියෙනවා දූරියන් පැල විකුණන තැනක් රුපියල් 4000යි පැලයක්. හැබැයි ගෙඩිත් එක්කමයි තියෙන්නේ. ඉස්කෝලේ යව්වෙත් නෑ, ටියුෂන් යව්වෙත් නෑ, බෙහෙත් පෙව්වෙත් නෑ, මොකවත් නෑ, වතුර දැම්ම විතරයි. ඇයි අපිට දියුණු වෙන්න බැරි? අපි දියුණු වෙන්න උත්සාහ කරන්නේ. අපි තරම් කුසීත හීන જાතියක් මේ මනුස්ස ලෝකේ වෙන කොහෙවත්ම නැතු ඇති. ඒක නිසා පින්වත්නි මට ධර්මදේශනාවට ආරාධනා කරනකොට මතක් කරන්ට යදුනා පැය එකමාරක් වගේ ධර්මදේශනාව සිදු කරලා දෙන්න කියලා. තව පැය එකමාරට විනාඩි 5ක වගේ කාලයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ධර්මදේශනාවේ ඒ කාලය ඇතුළත අවසන් කරන්න ඕනේ. පින්වත් පිරිසට නිකමට කල්පනා කරලා බලන්න මේ පෑවුම් කාලේ එනකොට දැන් පෙර ඉතපු කූඹි සතු ඉන්නවනේ. එවුන් පෑවුම් කාලයක් එනකොට දන්නව ඉස්සරහට පෑවුම මෙච්චර කාලයක් තියෙනවා කියලා. ඒක නිසා ඒ අය ආහාර පිළියෙල කරගන්නවා. දැන් කොස් හැදෙන කාලට කොස් ටිකක් කපලා තම්බලා වේලලා අටු කොස් දාගත්තු අය කවුරුත් ඉන්නවද මෙතන? කවුරුවත් නැහනේ. දෙල් ටිකක් හැදෙන කාලට දෙල් ලඟන හොයාගන්න අමාරුයිනේ. ඒ වගේ අතිරික්තියක් වෙන කෑම ටිකක් හදාගත්තු කවුරු හරි ඉන්නවද? ලුණු දෙහි ටිකක් දාගත්තු කවුරු හරි ඉන්නවද? දැන් සියෙන් බලා හැදිලා ගස්සට කුණු වෙලා යනවා එකතු කරලා හදලා කඩවල වලට විකුණන්න පුළුවන් කවුරු හරි එහෙම කරපු කෙනෙක් ඉන්නවද? නැහනේ. අපි සමුද්දියෙම කන්න බලාගෙන ඉන්නවනේ. ඒක අභියාචනා යන්නකුවන් එහෙ යනවා, ශේෂ්ඨාධිකරණ යන්නකුවන් එහෙ යනවා, මහාධිකරණයට යන්නකුවන් එහෙ යනවා, බැංකු පොත් හදන්නකුවන් එහෙ යනවා, සමුද්දි සමිතියට යන්නකුවට පස්සේ එහෙ යනවා, ගිහිල්ලා පාරි උද්ඝෝෂණය කරන්නකුවන් ඒකට යනවා. ඔය කරන කාලය ඇතුළත පොල් තෙල් ටිකක් හිඳලා බෝතල් වලට දාලා පිරිසිදු පොල් තෙල් කියලා කඩවල වලට දැම්මනා අද වෙනකොට ව්‍යාපාරිකයෝ. ඒක නිසා මම සෑහෙන්න කිව්වොය අමුකා හැදෙන කාලෙට අරගෙන වේලලා කුඩු කරලා කහ කුඩු දාන්න පුළුවන් කඩවල වලට. මිරිස් කුඩු කර හදලා තුන පහ කුඩු හදලා කඩවල වලට දාන්න පුළුවන්. එහෙම නැතිනම් ගෙදරින් නම් ඒවා විකුණන්න පුළුවන්. ඒතර ගමේ මිනිස්සු තුන පහ ටික ගෙනියන්නේ ගෙදරට එන්නේ. එහෙම ව්‍යාපාරයක් ආරම්භ කරන්නට තරමට පළවෙනිටම සිතුවිල්ලක් තියෙන්න ඕනේ. අනුන් දෙනකම්ම අනුන්ගෙම්ම යැපෙන්න බලාගෙන ඉන්නේ නැතුව තරුණ පිරිසට මතක් කරනවා මේ නියම් කාලේ එනකොට අපිට පුළුවන් පැල ටිකක් හදාගෙන ඉඳලා ඊළඟ වර්ෂාව වෙනකොට අඹ පැලයක් පොල් පැලයක් හිටව ගන්න. මේ වගේ සුව උත්සාහයෙන් ඇදෙන පරම්පරාවක් හදා ගන්න. හිත රට ජාතිය ගැන හිතන පරම්පරාවක් හදා ගන්න. දැන් ජාතියට හෙන ගැහුවත් කමක් නැහැ, අපිට අපේ වැඩේ කෙරෙනවා නම් කියලා බලාපොරොත්තු වෙන ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ත්‍රිවිල් එකක් ගේනවා කොහොම හරි සල්ලි එකතු කරලා, ඒ ත්‍රිවිල් එක ගෙනාපු ගමන් ඒකේ රෙද්ද ගලවලා අලුතෙන් රෙද්දක් ගහනවා, ඊට පස්සේ රිම් කප් ටික ගලවලා වීසි කරලා ඒකට සුදු යකඩ රිම් කප් ටිකක් හයි කරනවා, සයිඩ් කණ්ණාඩි දෙක ගලවලා පැත්තකට දාලා අලුත් දෙකක් හයි කරනවා, සීට් ටික ගලවලා අලුතෙන් සීට් හයි කරනවා, ඊට පස්සේ සයිලාන්සරේ කපලා ඒකට වෙනම කටක් ගහනවා, තියෙන හෝන් එක ගලවලා වීසි කරලා ඒකට ගහනවා බස් එක හෝන් එකක්, පිටිපස්සෙන් එකක් හයි කර වීල් එක පිරෙන්නම හයි කරනවා ලොකු කැසට් එකක්, ඊට පස්සේ ටීවී එකක් හයි කරනවා, ඊට පස්සේ වටේටම ස්ටිකර් ටිකක් ගහනවා, ත්‍රිවිල් එක රුපියල් ලක්ෂයක් දීලා ගෙනහල්ලා ලක්ෂ 4ක් විතර වියදම් කරනවා, වාරික ගාණක් ඉස්සරහට ගෙවන්න පුළුවන් ටික. දැන් මේ මෝඩයා ඉස්සර බත් කෑවා, දැන් ඌට බත් කන්න බෑ. වීල් එකක් තියෙනවනේ. දැන් ඌට රයිස් ඕනි, රෑට කොත්තු ඕනි, ඉස්සර බීඩීපීපී එක, දැන් සිගරට් එකක් බොන්න ඕනේ, ඌට වතුර බොන්න බෑ, කොකා කෝලා බොන්න ඕනේ,
ඉස්සර කොණ්ඩේ කපපු එක දැන් කොණ්ඩේ වවන්න ඕනි. අමුතුම නිකායක් හදා ගන්නවා වාරික 3යි 4යි ඇරියස් එනවා ත්‍රිවිල් එක අරන් යනවා. ත්‍රිවිල් එක විතරක් නෙවෙයිනේ ගෙනිච්ච ගෙදර තිබිච්ච ටිකත් අරන් ගිහිල්ලානේ. ඇයි ලක්ෂ කීයක් වියදම් කරාද? මම යෝජනා කරනවා වාහනයක් අරගෙන ගෙවල ඉවර වෙනකම් කිසිම සංවර්ධන අලුත් වැඩියා කටයුත්තක් කරන්න එපා යකින්. කැඩුනොත් හදා ගන්න ඕනිනේ. ඒක ඇත්ත. සුදු යකඩ ගහන්න එපා. ඒ සල් වලින් පිනෑස් එක දානවා. බස් එකක හොන් එකක් මොකද ත්‍රිවිල් එකකට ගැව්වකම අපි බය වෙලා පැත්තකට ඉසේ. අනේ පීටි බස්යෙන් බලන ත්‍රිවිල් එකක් ඉන්නේ. රෑ 12ට ගියා සමහර ත්‍රිවිල් තියෙනවා අපි අවදි වෙන්න ඕනේ. වාඩි කරලා පිටිපස්සේ පැත්තෙන් පප් කොන්දට පයින් ගහනවා වගේ ඒ සමහර ත්‍රිවිල් වල යන්න බෑ. ඩිල් ඩිල් ගාලා සද්දයක් විතර ඇහෙන්නේ. එතනින් එහා සින්දුව නම් ඇහෙන්නෙම නෑ. ඉතින් එහෙම ත්‍රිවිල් තුන එව්වා යන්න බෑනේ ඉතින්. ඌ රෑ 12ට ගියත් අපි අවදි වෙන්න ඕනේ. ඇයි පයින් ගහගෙන යන්නේ? සමහරක් ඒව තුන සයිලාන්සරේ කබට් අර කට කපලා ඒක අරේ ස්ටාර්ට් කරා මාර කලින්ද වගේ. මේ ඔක්කොම අවදි වෙන්න ඕනේ. පොඩි ළමයි අවදි වෙන්න ඕනේ. බයික් ගෙනාවන් එව්වට කරන්න දෙන විචූරණ සේරම කරනවා. තනි රෝදෙන් යනවා. ඒ ගැන හල්ලා තනි රෝ බයික් එකේ රෝද දෙකනොත් ගිහිල්ලා වැටෙන එකේ තනි රෝදෙන් ගියන් කොහෙත් වැටෙනෝනේ. එක රෝදයක් උස්සගෙන යනවා. ත්‍රිවිල් වල රෝද තුනක් තියෙනවා. එකක් උස්සගෙන දෙකකින් යනවා. දෙකකින් ගිහිල්ලා චප්ප වුණාට පස්සේ දයානේ දෙමව්පියෝ හම්බ කරගත්තු දෙයක් තියෙනවා නම් අරක කනකර උගස් කරලා අරූට බෙහෙත් කරලා ඉවර වෙලා අරක ආපහු වටෝල දෙනවා. ඊට පස්සේ ආයෙ අර විදියටම යනවා. ඒක නිසා තරුණ ළමයි ත්‍රිවිල් එකක් ගන්න ඕනි, වාහනයක් ගන්න ඕනි. හැබැයි තමන්ගේ නමට පොත හැරෙවෙනකන් කවමදාකවත් මොකවත් අයි කරන්න එපා. ත්‍රිවිල් එකේ පිටිපස්සේ බඩු මොකවත් තියන්න විදියක් නෑ. ලොකු බපල් එකක් තියාගෙන යනවා. ත්‍රිවිල් එක අරගෙන තියෙන ඌ බපල් එක ගෙනියන්න. පිටිපස්සේ බැලුවට පස්සේ අර මැදින් කොටුවක් තියෙනවනේ. ඒ කොටුව තියෙන්නේ පිටිපස්සේ බලලා දැන් හරවන කොටේම මොකක් හරි තියෙනවා නම් බලා ගන්න. ඒ මොකවත්ම පේන්නේ නෑ. ඉතින් බඩු ටිකක් ගෙනියන්න කරලා නම් ඒ ටික ඔක්කොම උකුල තියාගෙන තමයි යන්න තියෙන්නේ. හේතු වෙන්නවත් විදියක් නෑ. ඒ ත්‍රිවිල් එකේ කැසට් එකක් ගෙනියන වෙච්චරයි. අර ආච්චි කෙනෙක්ගේ හයියෙන්ම කැසට් එක දාගෙන එනකොට ත්‍රිවිල් එකක් ඇවිල්ලා හැප්පිලා. ආච්චිගෙන් ඇහුවොත් මොකද උනේ කියලා දන්නේ නැහැ පුතේ. රේඩියෝ එකක් ඇවිල්ලා හැප්පුණා ගොරු. ඒ ආච්චි කියන්නේ තවමත් කියන්නේ රේඩියෝ එකක් ඇවිල්ලා හැප්පුණා කියලා. අර ඒ කියන්නේ ත්‍රිවිල් එකේ සද්දය ඇහෙන්නේවත් නැහැ. ඉතින් ජීවිතේ අපි කරගන්න මෝඩකම් නිසා තමයි අපි දුප්පත් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ ධර්මදේශනාව විශේෂයෙන්ම තව කාරණාවක් මතක් කරන්න ඕනේ. මේ ධර්මදේශනාව මේ පින්වත් පිරිසට නැවත නැවත ශ්‍රවණය කරන්නට පුළුවන් සුදම් දෙරණ කියන YouTube නාලිකාව ඔස්සේ. ඔය ඇත්ත සියලු දෙනාටම මම හිතන්නේ මේ ධර්මදේශනාව විතරක් නෙවෙයි තවත් සුවිශේෂී ධර්මදේශනා බොහෝමයක් තියෙනවා ඒ සුදම් දෙරණ කියන YouTube නාලිකාවේ. ඔය ඇටැඩ් බාත්รูම් විතරයි දැන් ඔය ෆෝන් වල නැත්තේ. අනිත් හැම එකම තියෙනවා. ඔය සර්ච් කරලා බලන්න YouTube එකේ තියෙන සුදම් දෙරණ කියලා. ඒ සුදම් දෙරණ කියන YouTube නාලිකාවට ගිහිල්ලා ඒ වෙලාවේදී තියෙනවා උඩින් අර තියෙනවනේ subscribe කරන්න කියලා. ආන් ඒක කරලා bell ලකුණු ඔබලා හදාගන්න. එතකොට දාන ධර්මදේශනාව ඔය ඇත්තන්ට ශ්‍රවණය කරන්නට පුළුවන්. අද දවසේදී මේ ධර්මදේශනාව සඳහා මාව මේ ස්ථානයට සම්බන්ධ කරගන්න ප්‍රධාන වශයෙන්ම සහයක් දැක්වේ මහින්ද තේරසිංහ මහත්මයා. එතුමා මේ ප්‍රදේශයේ විශාල සේවාවක් කරනවා. මොකද මාධ්‍යවේදියෙක් විදිහට මේ පලාතට මින් එක්කෙනයිනේ. මේ පලාතට මින් එක්කෙනයි. එදේ මේ පලාතට මේ එක්කෙනෙක් ඉන්නකොට ඔහු නිසා තමයි අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා මාව සම්බන්ධීකරණය කර ගැනීම සඳහා ප්‍රධාන දායකත්වය ගත්තේ. ඒක නිසා නැවත වතාවක් මතක් කරනවා මේ ධර්ම දේශනාව අවසන් වුණාට පසුව වුණත් මේ මොහොතේදී වුණත් ඒ සුදම් දෙරණ කියන YouTube නාලිකාව මේ පලා රත්නපුර දිස්ත්‍රික්කේටම ධර්ම දේශනා තියෙන එකම එක YouTube නාලිකාවයි තියෙන්නේ. ඒ YouTube නාලිකාව subscribe කරන්න. ඔයත් අන්ට මේ ධර්ම දේශනා නැවත නැවත ශ්‍රවණය කරන්නට පුළුවන්. ඉත් විශේෂයෙන් මතක් කරනවා මේ මාධ්‍යවේදී මහින්ද තේරසිංහ මහත්මයා තමයි අද මේ අවස්ථාවට මාව සම්බන්ධකරණය කරන්නට ප්‍රධාන වශයෙන්ම වෙහෙස මහන්සි වුණේ. එතුමා තමයි අවිලා ආරාධනා කරන්නට යෙදුනේ තවත් අපේ නිලධාරීන් කීප දෙනෙක් එක්ක. ඉතින් විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන ඒ සියලු දෙනාටමත් විශේෂ වශයෙන්ම මුත්තේටුපොළ සෝමානන්ද අපේ පඬිතුමා ලොකහාමුදුරන් වහන්සේට
පුණ්‍යානුමෝදනා කරනවා මට මේ ධර්ම දේශනාව කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම පිළිබඳව තරුණ පිරිසට නැවත වතාවක් මතක් කරනවා බෝසත් දරුවනි රට ජාතිය වෙන ගැන හිතනද අර තියෙනවා ටිබෙට් ජාතික එස් මහින්ද හාමුදුරුවෝ ලියපු කවි කීපයක් තියෙනවා කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස්නිද අස පිනිස සටනට සැරසෙන්නේ ඉස් මුල තිබෙද්දිත් මේ වග නොත කන්නේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලාද සියලුන්නේ ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ ඉටු කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙම් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම් වෙන රටවල කෙස් ගහ පවා යුද්ධෙට යනවලු අපේ රටේ ඉස්මොල තියෙද්දි තරුණ පිරිසක් ඉන්නවා ජීවිතේ හැමදාම නිදිබර දෑතින් යුතුව ඉන්නවා මිසක් මම හිත කියන්නේ මෙතන ඉන්න සෑම කෙනෙක් මෙහෙමයි කියලා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් වැඩ කටයුතු කරන්න ඕනේ ගමේ පන්සලේ වැඩක් කරනකොට සියලු දෙනාත් එක්කම සහභාගී දීලා ඒ කටයුතු කරන්න ඕනේ මොකද මේ පින්වත් පිරිසගේ පාංශකූරේට මම එන්නේ නැහැ අපි කූරගල පන්සලේ ගිහිලා ගඩොල් ඇද්දට නෙල්ලිගල පන්සලේ ගිහිලා ශ්‍රමදාන කෙරුවාට අපේ ආගමික කටයුත්තක් සිදු වුණොතින් සිදු කරගන්න අපිට සහය දක්වන්නේ මේ ගමේ පන්සල. ඒක නිසා මට දානේ හදාගෙන එන්නට කලින් ගමේ පන්සලේ හාමුදුරුවන්ට දානේ සිව්පසියේ තියෙනවාද කියලා හොයලා බලන්න ඕනේ. ඒක නිසා ඔය හැම පන්සලකම පන්සල් දියුණු වෙනවට ඉරිසියායුන් හැමතැනකම ඉන්නවා. අපේ පන්සලෙත් ඉන්නවා. පන්සලේ බුදුමැදුර හදන්න ගහක් කැපුවට පස්සේදී ඒකට ඔත්තුව දීලා ඒක අල්ලෝපියවුන් ඉන්නවා. වැලි ටිකක් ගොඩ දාන්න යනකොට ඒකට විරුද්ධ වෙනවුන් මෙහෙත් ඇති. එහෙත් ඉන්නවා. ඒක හැමතැනකම මෙහෙමයි. ඒක නිසා සෑම කෙනෙකුටම අවසානයේදී පිහිට වෙන්න තියෙන්නේ ගමේ පන්සලේ තමයි. කොච්චර ගස් උස පොල් ගස් උස ගියත් අතු වැටින්නේ ගහමුණට. ඒක නිසා මොන ලෝක ගියත් අවසානයේට පිහිට වෙට එන්න තියෙන්නේ ගමේ පන්සල විතරයි නැවත වතාවක් මතක් කරනවා ධර්මානුකූල ධර්ම ප්‍රතිපත්තියක නියැලමින් සෑම පෝයකට මේ පෙහෙවස් සමාදන් වෙමින් සීල සමාදාන කටයුතු වලට සහභාගී වෙමින් දාන ශීල කියන මේ පුණ්‍ය ක්‍රියා කර ගැනීමට අප්‍රමාදීව කටයුතු කරන්නට බෝධිසත්ව දරුවන් පිරිසක් බිහි කරන්නට මෙපින්වත් පිරිසට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා නැවත වතාවක් ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා අද දවසේදී උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වෙලා සද්ධර්ම ශ්‍රවණය කරලා ලබාගත් ආ වූ සකල විද සියලුම කුසල සම්භාර ධර්මයන් ප්‍රථම කොට අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය කියනා වූ සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරනවා අනුමෝදන් වෙනු ලබත්වා මෙපින් බලෙන් දෙවියන්ගේ දිව්‍ය සැපත තව තවත් වර්ධනය කරගනිත්වා දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා යන සිතුවිල්ලෙන් සියලු දෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාශතහා චබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මන් පරන්ති පින්වත් නුඹ අප නමින් කාලක්‍රියා කළා වූ වරිග පරම්පරානුගත සියලු මේගේ ඥාතීන්ටත් රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා වූ සියලු රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙනු ලබත්වාන සිතුවිල්ලෙන් මේගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතේනං ඕතු සුඛිතා කුම්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං ඕතු සුඛිතා ඉදම්මේ ඥාතේනං ඕතු සුඛිතා කුම්තු ඥාතයෝ
අභිවාදනසීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සියලු දිනාටම සම්මා සම්බුදු සරණයි.